මෙහෙට එන්න තුනංගු වෙනව නොවැ අපි අද කරන්න හදන්නේ අතුරු මිතුරු ක්‍රීඩාව ආ වටේට හැදිලා ලෑස්ති වුණා නා අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා වරා ගහට ගිහින් බොලා ඌ කරටිය කඩන් බොලා කළු කුකුලා කපාලා සුදු කුකුලා කපාලා බොන්න ගහට පුදාලා වැට අස්සේ හංගලා අලුත ගෙනා මනමාලිට අලුත් බුලත් හෙප්පුවයි පරණ ගෙනා මනමාලිට පරණ බුලත් හෙප්පුවයි අලුත ගෙනා මනමාලිට හාල් පතක් දරාලා පරණ ගෙනා මනමාලිට බටු කොරහක් කපාලා මට පොඩ්ඩක් නුදුන්නා මුට්ටි ටිකිරි අත අරගන් හෙට්ටියෝ අපූරුයි අපූරුයි යයියයියා අනිත් ක්‍රීඩාව කරන්න තියෙනවනේ හා සුනන්දුනේ වියා හා සෙල්ලමකින්ම වැඩේ පටන් ගත්තා නේද? සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු. ඒ සෙල්ලන්ද කොල්ලෝ කියන එකේ සෙල්ලම් වෙනයි, අපි අද දොරමඩලාවේ කතා කරන සෙල්ලම් වෙනයි. හැබැයි සෙල්ලම කියන වචනේ සෙල්ලම් කියලා නිකන් බින්දුව දාලා සමහරු කියනවා. සෙල්ලම සෙල්ලම් සෙල්ලම් විවිධ අර්ථ ඔය ඇතුලේ තියෙනවා. අපි කෙලි සෙල්ලම් ගැනයි අද දොරමඩලාවෙන් කතා කරන්නේ. මා කැමතියි අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට. අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙන අපේ ප්‍රධාන සම්පත්ධාරී මහාචාර්ය දාරෝණ අතුකෝරල සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්යතුමා, ප්‍රකට ලේකකේ, දේශකවරේ ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනින් අද පළමු වතාවට දොරමඩලාවට සහභාගී වෙන සමන් කුමාර ගුණවර්ධන මහත්මයා පදිතා ගෞරවනීයව පිළිගන්නවා. එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා, ක්‍රීඩා විෂය භාර අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරනවා. ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරී විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත විෂය භාර හිටපු අධ්‍යක්ෂතුමා, ප්‍රකට සංගීතවේදියෙක්, අධ්‍යාපනඥයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ගෞරවනීයව පිළිගන්නවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පනාපිටිය මහත්මයා, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරනවා. ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. තනියම නෙවෙයි, මාත්‍රා කණ්ඩායමත් එක්ක අද දොරමඩලාවට සහභාගී වෙන්නේ. මේ සෙල්ලමකින්ම අපි පටන් ගත්තේ නේද? දැන් අපි කතා කරේ පොඩි අයගේ සෙල්ලම්. තව ඕක සාමාන්‍ය තව ටිකක් වයස වෙනස් වෙනකොට වෙන සෙල්ලම් වර්ගෙ. ඊට පස්සේ ටිකක් වැඩි වියටපත් වුණාම තරුණ වෙනකොට තරුණයට තව සෙල්ලම් තියෙනවා. මහලුවට සෙල්ලම් තියෙනවා. ඉතින් එක එක වර්ගයේ ජාති ගොඩක් තියෙනවා. අපි කතා කරමු ටිකක් වැඩිපුර සෙල්ලම් ගැන. මිනිස්සු සෙල්ලම් කරන්න පටන් ගන්න කවද කොතනින්ද? මව් කුසේ සිට දැනෙන මව් බසේ රස ගැන අපි දොරමඩලා කතා කරලා. මට හිතෙනවා ළමයි සෙල්ලම් කරන්න පටන් ගන්න මව් කුසේ ඉඳලම. සමහර අම්මලා කියනවා මට ගැහුව ඕන, දැන් පාර ෆුට්බෝල් පාරක් ගැහුවේ, දැන් ආයි ගැහුවද, පුතා ආයි ගැහුවද කියලා තාත්තලත් අහනවා. මේ ඉතින් අර ඇතුලේ සෙල්ලම් කරනවා කියලා අපිත් හිතාගෙන ඉන්නවා. ඉතින් බලපුවාම මේ මව් කුසේ ඉඳලම මේ සෙල්ලම් පටන් ගන්නවද කියලා හිතෙනවා. විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්තයා, ඔය හැම දෙයක්ම මව් කුස තුල ඉඳලා තමයි දරුවන් ශ්‍රවණය, රිද්මය, නාද, මේ හැම එකක්ම ඔවුන්ට මේ මව හරහා තමයි දැනෙන්නේ, මවගේ කුසේ ඉදදී. ඉතින් මේවා තමයි එළියට අරන් එන්නේ මේ හසුරු කෞශල්‍යතා විදිහට. මේ අපි ඉතින් වැඩි හිටියෝ මේවා මේ දිගෑරලා තෝරලා බේරලා මේ අයට මාර්ගය තෝරලා දෙන්න ඕනේ. මේ කුසලතා, හසුරු කෞශල්‍යතා මොනවාද කියන එක. ඉතින් ගමේ සෙල්ලමකින් පටන් ගමුද අපි එන්න. දැන් අර අර සෙල්ලම් වාගේ විවිධ සෙල්ලම් තියෙනවනේ. දැන්
ඒව අපට සංගීත කරුවන් විදිහට එහෙම නැත්නම් කලාකරුවන් විදිහට හොඳ මූලාශ්‍ර සපයනවා ප්‍රතිනිර්මාණ කරන්න යම් යම් දේවල් පටන් ගමු. අවුරුදු කාලෙට මේකත් එපැයි. කජුපුහුලන් ඉදුුණු දාට පැනිමොර මල් පිපුුණු රෑට කජුපුහුලන් ඉදුුණු දාට පුන්ති අපේ සිත්තුල සතුටක් මතු වෙන්නා එවන් අසිරිසිරි දුටු සිත් පිනෙන් පිරෙන්න්නා කොපර කොපර පිපිඥා පසවලෝ දෙසාඥා කොපර කොපර පිපිඥා පසවලෝ දෙසාඥා අපි වච්චි කියලා දිව්වෙත් අපි කුඩු පැනල නැටුවෙත් අපි වච්චි කියලා දිව්වෙත් අපි හරිම වැඩේ හදළමයි ඒව නොදන්නා පයිවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා කොපර කොපර පිපිඥා පසවලෝ දෙසාඥා 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 වයිවාරණ සෙල්ලම් බඩු විතරක් නෙවෙයි වයිවාරණ සෙල්ලනුත් තියෙනවා දැන්. ඔය කියාපුවා මේ අතුරු මිතුරු චක්ගුඩු ගහනව කොහොමද ඒක කරන්නේ මේවත් තියෙනවද කියලා අන ළමයිනුත් ඉදහිට ඉන්නිට තියෙනවා මං කියන්න හැමෝම කියලා. දැන් ඉතින් අපිට මේ කම්පියුටර් ගේම්ස් ගහන්න තියෙනවා අපිට ඕ වැඩක් නෑ. අපිට මේ ලැප්ටොප් එකේ දැන් මට පොඩි ගැටක් තියෙනවා අම්මා මට කතා කරන්න බෑ පොඩි වැඩක් ඈ වැඩේ මොකද්ද මේක කොට 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 ඒකත් ක්‍රීඩාවනේ අපිට කියන්න බෑ නෑ නෑ ඒවා සෙල්ලම් නෙමෙයි ඒවා ක්‍රීඩා නෙමෙයි කම්පියුටර් ගේම්ස් කියන්නේ ඒවා ක්‍රීඩා නෙමෙයි කියලා කෙනෙකුට තර්ක කරන්නත් බලපුවම ඒවත් ක්‍රීඩා තමයි. හැබැයි අපිට ඒවා කොයි තරම් අපේ ජීවිතයට සමීප වෙලා තියෙනවද සෙල්ලම් කියපුවාම හරි පුළුල් අර්ථයකින් කතා කරන්න පුළුවන් කාලෙක අද අපි කතා කරන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥවරයෙක් ඉන්නවා එතුමාට ඇති පිළිතුර. සන්ත දැන් අපි කතා කරන මාතෘකාව ඒ කියන්නේ ක්‍රීඩා කියන එක ළමයින්ගේ බුද්ධි වර්ධනයේ ප්‍රධානම සාධකයි. බුද්ධි වර්ධනය විතරක් නෙමෙයි සමස්ත පෞරුෂ වර්ධනයේම තියෙන්නේ ක්‍රීඩා මත. පොඩි කාලේ ළමයි ඉගෙන ගන්න ප්‍රධාන මාධ්‍ය තුනක් තියෙනවා. එකක් තමයි භාෂාව, අනිත් එක තමයි ක්‍රීඩා, අනිත් එක තමයි ක්‍රියාකාරකම්. මේ භාෂාව, ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් තමයි මේ මොළේ තියෙනවා මේ නියුරෝන් පද්ධතිය. මේ මොළේ නියුරෝන පද්ධතිය වැඩෙන්න පටන් ගන්න ගර්භාෂයේ ඉඳලා දෙවෙනි හතරවෙනි සතියේ ඉඳලා. යන්තම් වැඩෙන්න පටන් ගන්නවා මාස දෙක වෙනකොට ආරම්භයක් තියෙනවා. එතකොට ගර්භාෂ කාලය තුළ අර ඉස්සෙල්ලා පටන් ගන්නට කිව්වා වගේ මේ එළියේ දකින්න සේරම සද්දබද්ද සියල්ලම දරුවට ඇහෙනවා.
දරුවාගේ මොලේ නියුරෝන පද්ධතිය ඒ වගේ වේගයෙන් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් එයා ඡාය රූපගත කරපු රූප සටහන් තියෙනවා. මෙහි එළියේ ශබ්දබද්ද ඇතුලේ මේ නියුරෝන පද්ධතිය වෙනස් කරන ආකාරය. ඒතර උපත ලැබනකොට දරුවා මේ ක්‍රීඩත් එක්ක තමයි උපදින්නේ. ඉතින් ඉස්සෙල්ලා කිව්වාගේම ඒ එළියේ දකින්න ශබ්දබද්ද සේරම දේවල් රිද්මයන් තාලයන් සියල්ලම ළමයාගේ ස්නායු නියුරෝන පද්ධතිය සකස් කරන උදව් වෙනවා. එතකොට දරුවෙක් උපත ලබනකොට වැඩිහිටියේගේ මොලෙන් 125ක් වැඩිලා උපදිනු. සාමාන්‍යයෙන් එතකොට 4න් එකක් මොලේ වැඩිලා ඉවරයි උපත ලබනකොට. මුල් අවුරුදු 6 වෙනකොට වැඩිහිටියේගේ මොලෙන් 90ක් වැඩිලා ඉවරයි. ඒත් අපිට පේනවා කොච්චර වේගයෙන් වැඩනවාද මේ ළමා කාලය තුළ මොලේ ප්‍රමාණය. අවුරුදු 4 වෙනකොට 80ක්, අවුරුදු 5 6 වෙනකොට 90ක් 95ක් වැඩි වෙනවා. මෙන්න මේ කාලය තුළ බුද්ධි වර්ධනයේ ප්‍රධානම සාධකය තමයි ක්‍රීඩා. එතකොට ක්‍රීඩා කරන තරමට ක්‍රීඩාවල් ළමයි සම්බන්ධ කරන තරමට අර තාලානුකූලව අම්මලා තාත්තලා ගායනා කරන තරමට මේ වාදන භාණ්ඩ ශ්‍රද්ධබද්ද වෙන තරමට මේ සියලුම දේවල් මොලේ වර්ධනයට උදව් වෙනවා. දැන් ඔය මේ එක ડોක්ටර් ෆෙන්ෆීල් කියලා වෛද්‍යරෙක් හොයාගෙන තියෙනවා. එයා පොඩි පර්යේෂණයක් කරා මේ මීමැස් මොලේ ගැන. මේ පර්යේෂණ කරනකොට එයාට පේරුණා මේ මොලේ සමහර අත්වලින් යම්ක් උද්දීපනය කරනකොට මොලේ එකතරක් උද්දීපනය වෙනවා. කකුලෙන් තරක් වැඩ කරනවා තව තරක් වැඩ කරනවා. මෙන්න මේ වගේ මොලේ හැමතැනම තියෙනවා අපේ හැම ඉන්ද්‍රියන්ටම කොටසක්. ඒතකොට මිනිස් දරුවාගේ මොලේ ටිකක් වෙනස්. සත්‍ය පරිණාමයත් එක්ක අපේ මොලේ වැඩිම පදාසයක් තියෙන්නේ අත්වලට. මොලේ එක ෆැකල්ටි කියලා කියන්නේ මොලේ වැඩිම ෆැකල්ටියක් තියෙන්නේ අත්වලට. ඊළඟට තියෙන්නේ කකුල් වලට. ඊළඟට තියෙන්නේ කටට. ඊට අනිකුත් ඇහැට කනට නා පසිදුරන්ටම කොටස් කොටස් වැඩිපුර මොලේ තියෙනවා. දැන් වඳුරංගේ බැලුවම වඳුරංගේ පොඩි වෙනසක් තියෙනවා. වඳුරංගේ අත්වල තියෙන පදාසයම තමයි කකුල් වලට තියෙන්නේ. ඒ මොකද වඳුරා කකුලෙනුත් කරනවා අතින් කරන ක්‍රියාවම. ඒතර වඳුරට කකුලයි අත් දෙකයි සමානව මොලේ වර්ධනය වෙන්න ඕනේ ඒ ක්‍රියාකාරකම් කරන්න. අපි වෙනකොට කකුල චුට්ටක් අඩු කරලා අත්වල තවත් වැඩි කරලා තියෙනවා. ඒතර ඒකයි අර ජපන් ජාතිකයන් කියන්නේ මේ අත් කියන්නේ එළියට ගත්ත මොලේ කියලා. එතන අත්වලින් වැඩ කිරීම සමග මොලේ වර්ධනය හුඟක් සිද්ධ වෙනවා. එතන මේ කරන හැම ක්‍රියාකාරකමක්ම මේ හැම ක්‍රීඩාවක්ම මොලේ වර්ධනයේ ප්‍රධානම සාධකයකට පත් වෙනවා. එතන හැම වෙලාවෙම මේ ක්‍රියා මේ මොලේ අපි කියන එකට උපාගම කියලා උපාගම සමූහයක් වැඩෙනවා. ඒ වැඩෙන එක එන්නේ එන්නේ සංකීර්ණ වෙනවා. සරල උපාගමයන් සංකීර්ණ වෙනවා. සංකීර්ණ වෙනකොට මේ හැම ඉන්ද්‍රියයකටම සම්බන්ධ කොටස් ඇතුලේ විශාල ජාලයක් හදා ගන්නවා. මේ ජාලේ වැඩිපුර හදපු තරකට පොඩි කාලේ පස්සේ කාලේ අද මේ වර්ධනයේට යන හුඟක් උදව් වෙනවා. අපි කියන්නේ මුල් කාලේ හරියට ගේක අත්තිවාරම් දානවා වගේ. මේ අත්තිවාරම් දාන කාලේ තමයි මේ ක්‍රීඩා හරියට ඕනේ. ඒක ඉතින් මම හිතන අධ්‍යාපන අමාත්‍යංශවත් ප්‍රීතිමත් ක්‍රීඩා කරමු ප්‍රීතිමත් ඉගෙන ගනිමු කියලා වෙනම කොටසක් මේ ඇතුළත් කරලා තියෙනවා ප්‍රාථමික අධ්‍යාපනයේ. ඒක සාමාන්‍යයෙන් හරියට කෙරෙන්නේ නැතිව වෙන කතන්දරයක්. ඒ වුණාට ඒක ඇතුළත් කරලා තියෙනවා. මොකද අපේ ළමයි සමන ළඟදී මේ පරීක්ෂණයක් කරලා අපේ එම්.ඒ. උපාධියකට එයා කියලා දෙනවා මොකක් ක්‍රීඩක තියලා තියෙන්නේ අපි දන්න ක්‍රීඩා ඉවරයි. ක්‍රීඩා ටිකක් දන්නවා ඒ ටික ඉවරයි. ඊට පස්සේ ළමයින්ට ප්‍රීතිමත් ක්‍රීඩා කරමු කොටස නැහැ. ඒකට හේතුව ක්‍රීඩා අපි උගන්වලා නැති නිසා. ඒකෙන්ද ගොඩාක් අලුතෙන් අලුතෙන් ක්‍රීඩා හඳුන්ලා දෙන්නට ඕනේ. එතකොට ඒ ළමයින්ට කරන. දැන් මම මට ඒක හොඳට මතක් වුණේ මම කාලයක් ඔස්ට්‍රේලියාවේ හිටියේ. ඒතර එහෙ හැම දවසකම ඒ ප්‍රාථමික පන්තිවල අලුතෙන් එක ක්‍රීඩාවක් ළමයින්ට උගන්වනවා. උගන්වලා ඒ කොලේ එවනවා දෙමව්පියන්ට ගෙදරදී අපි උදේ මේක කරා හවස ඕගොල්ලෝ ගෙදිදි කරන්න කියලා. හෙට තව එකක් ඉවර. මෙන්න මේ විදිහට මම ඉන්න කාලය තුළ මම එහෙම ක්‍රීඩා 25ක් විතර දැක්ක. ඒ කියන්නේ හැම එකක්ම අලුත් ක්‍රීඩාවක්, හරි සරල ක්‍රීඩා. කාඩ් වලින් කරන ක්‍රීඩා වෙන්න පුළුවන්, රූප වලින් කරන ක්‍රීඩා වෙන්න පුළුවන්, සමහරවිට කණ්ඩායම එකතු වෙලා අර විදියට ගායනා කරන ක්‍රීඩා වෙන්න පුළුවන්. එකක් උගන්වනවා. ඒතර මේකේ වෙන්නේ අර පසින්දුරන්ව වර්ධනය කළා ප්‍රාථමික අධ්‍යාපන මුළුමනින්ම යන්නේ මේ සංගීතයයි ක්‍රීඩායි ක්‍රියාකාරකමයි භාෂාව. මෙන්න මේක තමයි අනාගතයේ මුළු පද්ධතියටම අවශ්‍ය අඩිතාලම දාන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අර ඉස්සර ඉගැන්නුවා PT කියලා විෂයක් අපි තුමා කරන ෆිසිකල් ට්‍රේනින්. ඒ කියන්නේ සරම කියලා අපි ගන්න ඉස්කෝලේ. ඒ වගේම දැන් උගන්වනවා MT කියලා මෙන්ටල් ට්‍රේනින් කියලා. PT කියන විෂය වගේම MT කියලා විෂයත්. MT කියන විෂයය තියලා තියෙන්නේ ඔය භාවනා, රිලැක්සේෂන්, ඊළඟට ඔගේ සයිලන්ට් සිටි, මේ සංගීතයෙන් ඇති වෙන පොඩි අර මානසික සහන ඇති කිරීම. මෙන්න මේවා මේ 21 ශතවර්ෂයේට අත්‍යවශ්‍ය සාධක හැටියට දැන් ඒ අධ්‍යාපනඥ හඳුරගෙන තියෙනවා. ඒතර අපිට පේනවා ක්‍රීඩාව තවදුරටත් සංගීතයත් එක්ක මිශ්‍ර කරලා තාලයේ රිද්මයත් එක්ක එනකොට ඒ මොලේ වර්ධනයේ විශාල වෙනසක් ඇති වෙනවා. ඒතර අත්වලින් තියෙන පදාසය වර්ධනය කරන්න මේ හැම දෙයක්ම
පසින්දුරන්ට අවශ්‍ය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා මුල් අවුරුදු 6 නම් අත්‍යවශ්‍යම කරන්නම ඕන. ඒකද පෙර පාසල ප්‍රාථමික වසර පළවෙනි වසර දෙවෙනි වසර කියන්නේ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් මගින් ලැබෙන අධ්‍යාපනය. මතක අපි ලංකාවෙත් අපේ මේ තියෙන නිර්දේශ පත්‍රයේ වැඩිම කොටසක් තියෙන්නේ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් මුල් අවුරුද්ද දෙක. අසුන්ගත වැඩ පොඩ්ඩනේ තියෙන්නේ. අසුන්ගත වැඩ එන්න එන්න තමයි වැඩි වෙන්නේ. මුලදී අසුන්ගත වැඩ හරි අඩුයි. ඒතර මේක තමයි ඒක හොඳම ක්‍රමය. ඒක තමයි ඒ ක්‍රියා තුළ හොඳ සමබර පෞරුෂයක් හදන්න අවශ්‍ය මූලික අඩිතාලම් වැටෙනවා ක්‍රීඩා හරහා. අතුකෝරල මහත්තයත් මුණුපුරු මිනිපිරියොත් එක්ක ඔස්ට්‍රේලියාවේදී සෙල්ලම් ටික කළාලු. සෙල්ලම් ටික දෙන්නේ දරුවන්ට මුණුපුරු මිනිපිරියට ආපු දෙය මා වැරදි නම් වැරදි කියන්නේ අර දරුවෝ ඒ ටික ගෙදර අරන් ආපුවම 100ත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඇත්තටම මේ પરම්පරා දෙකට සෙල්ලම් කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා මුණුපුරු මිනිපිරියන් සහ ආච්චිලා සීයලා. මේ අපේ සංස්කෘතියේ තියෙනද ලෝකේ පුරාම මේක තියෙනවා. ආච්චිලා සීයලා සහ මේ කුඩා પરම්පරාව එකට එකතු වෙලා එහෙම කරන්න පුළුවන් සෙල්ලම් ගණනාවක් තියෙනවා. අතුකෝරල මහත්තයා දරුවන් පිනවන මනරම් සෙල්ලම් කියලා පොතකුරු ලියලා තිනවා. ක්‍රීඩා 200ක් තියෙනවා. සෙල්ලම් 200ක්. අලුත් ඒවා තියෙනවා. හොඳයි. මේකතර ක්‍රීඩා. ඔව්. මේ සමන් කුමාර ගුණවර්ධන මහත්තයා උපදින හැම දරුවෙක්ම ක්‍රීඩකෙක්. දැන් අතුකෝරල මහත්තයාත් කිව්වා උපදින හැම දරුවෙක්ම ක්‍රීඩකෙක් කියලා අපිට තර්ක කරන්න පුළුවන්. උපදින හැම දරුවෙක්ම ඔලිම්පික් පදක්කම් ලාභියෙක් කියලාත් අපිට තර්ක කරන්න බලව නැහැ. එහෙම කොහොමද එහෙම වෙන්නේ? සමහර අය ඉන්නවා ශාරීරික ආබාධ තියෙන අය ඉන්නවා මෙහෙම තියෙනවා කියලා තව කෙනෙක් තර්ක නැහැ එහෙම බෑ කියලා. එහෙම කියන්නත් බෑ. ඒ අයටත් ගැළපෙන සෙල්ලම් තියෙනවා. ඒ අයටත් ගැළපෙන ක්‍රීඩා තියෙනවා. ඒ අය යනවනේ ජාත්‍යන්තර තලයට. විශේෂ අවශ්‍යතා තියෙන අය, සමහර ආබාධ තියෙන අය, සමහරට මේ හොඳට අතපය තියෙන නිරෝගීව ඉන්න අයට වඩා හොඳට දස්කම් පෙන්නන අවස්ථා තියෙනවා. ඉතින් මේක අපිට මේ හිතන්න හරි පුළුල් පරාසයක යන මාතෘකාවක්. කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විෂය භාර අධ්‍යක්ෂතුමා ඉන්නවා. ඔබතුමාට එකතු කරනවා. අසන්ත මේ ඔබතුමා කිව්වාගේ මේ ක්‍රීඩා විෂය ගැන ඔබතුමා කතා කරා. වර්තමාන පරීක්ෂණ නිවාගත්ත කරුණු සමූහයක් අත් වශයෙන් මේ ලෝකේ උපදින හැම කෙනෙක්ම මොකක් හරි දෙයකට දක්ෂයි. කුමනෝ දෙයකට දක්ෂයි ඔබ කිව්වාගේ. ඉතින් මේක තේරුම් ගත්තේ දැන් මේ තුමාගේ කිව්වාගේ මේ ක්‍රීඩා සහ මේ ශාරීරික ක්‍රියාකාරම් වල තියෙන වැදගත්කම මේට අවුරුදු 1000 ගානකට ඉස්සෙල්ලා හිටපු දාර්ශනිකයෝ ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා ලෝකේ පළවෙනි උසස් අධ්‍යාපන ආයතනය බිහි කරපු දාර්ශනිකයා. ඒක විෂයන් තුනක් තමයි ඉගැන්වුවේ මූලිකව. ගණිතය, දර්ශනය සහ ශාරීරික අධ්‍යාපනය. ශාරීරික අධ්‍යාපනය කියන්නේ ශාරීරික ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ක්‍රීඩා. ඒතර ඒ න්‍යාය තමයි අදලත් ක්‍රියාත්මක වෙන්නේ. අපි බැලුවොත් කැලණි විශ්වවිද්‍යාලය බැලුවොත් එහෙම, පෙරාදෙණිය විශ්වවිද්‍යාලය බැලුවොත් එහෙම වැඩිම ඉඩක් වෙන් කරලා තින්නේ අපේ අංශයට. විද්‍යාපීඨයටත් කලාපීඨයටත් එහෙම නෙමෙයි, අපි ක්‍රීඩා අංශයට තමයි වැඩිම ඉඩක් වෙන් කරලා තින්නේ. මුළු ලෝකෙත් එහෙමයි. ආවඩ් කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් බලුවොත් ඒත් එහෙමයි. ඒ කියන්නේ භූමියක විශ්වවිද්‍යාලයක පාසලක ක්‍රීඩාංගණයට තමයි වැඩි ඉඩක් යන අකර 4ක්වත් තමයි ක්‍රීඩාංගණය. සමහරු විතර අපරාධ මේකෙත් ගොඩනැගිලි 10ක්වත් හදාගත්තා නම් තව ළමයි ටිකක් දාගන්න තිබ්බා මේකට කියලා හිතන්නේ නැහැ. ඒක තමයි ඒක අවශ්‍යයි. ඊට අමතරව මේ ගෘහස්ත ක්‍රීඩාංගණ වෙන වොලිබෝල් පිටි, බාස්කට්බෝල් පිටි මෙන්න ගණනාවක් තියෙනවා. ඉතින් අනන මේක තවදුරටත් මම විග්‍රහ කරත් මේ ක්‍රීඩාව කියන එක මොනතරම් වැදගත්ද කියලා රටක දියුණුවට සහ සමාජයක දියුණුවට එක්සත් ජාතීන්ගේ සම්මේලනය සාමාන්‍ය රටක දියුණුව වර්ගීකරණය කරද්දී 1950 60 දශකේ වෙනකන් ඒගොල්ලෝ ගත නිර්ණායකය භෞතික සහ ප්‍රාග්ධනය කරාසි කිරීම තමයි රටක දියුණුව කියලා පිළිගත්තේ. නමුත් 60 දශකේදී ඒගොල්ලෝ පිළිගත්තා මේකට අවශ්‍යයි මානව සම්පත කියන එක, මානව මිනිසාගේ දායකත්වය කියන එක. මෙතෙන්දි ක්‍රීඩා මේකට සම්බන්ධ වෙන්නේ මානව සම්පත කියන්නේ මිනිසා. ඒ කියන්නේ රටකට අවශ්‍යයි වැඩි කාලයක් ජීවත් වෙන මිනිසෙක් රටට සේවය කිරීමට. එතකොට ඒ වගේම නිකන් නෙමෙයි. ඔහුට වැඩි කාලයක් නිරෝගීව ජීවත් වෙන පුද්ගලෙක් වෙන්න ඕනේ. තවත් එකතු කරොත් එහෙම ජව සම්පන්නව. ජව සම්පන්න නිරෝගී වැඩි කාලයක් ජීවත් වෙන පුද්ගලෙක් රටකට අවශ්‍යයි. ඒතර එහෙම පුද්ගලෙක් බිහි වෙන්නේ ක්‍රීඩා කටයුතු වලින්. ඒ කියන්නේ ශාරීරික ක්‍රියාකාරකම් වලින්. අපි මේ බාහිර පේන සහ අභ්‍යන්තරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ කිසියම් රටාවකට අනුව. අපිට මේ දිනපතා මේ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. ඒ නිසා තමයි අද අපිට බැලුවොත් එහෙම ගෝල් ෆේස් පිටියට ගියොත්, පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් ගියොත් සිය ගානක් ඇවිදිනවා, එක්සර්සයිස් කරනවා. මේක දැන් ඇත්තට මේක නව ප්‍රවණතාවයක්. ඇත්තට මේක මෑත කාලේ මම හිතන්නේ ඒක මම සන්තෝෂයි මේක ක්‍රියාත්මක වීම ගැන. ඉතින් ඒක නිසා මේ රටක දියුණුවට
රටේ සංවර්ධනයට මේ ක්‍රීඩා කටයුතු ඉතාමත්ම අවශ්‍යයි. ඒකේ දිගපළල තියෙන යම් යම් මේවා. ඒක මානසික මොළේ වැසල කරන ක්‍රීඩා වෙන්න පුළුවන්. සුළු වශයෙන් ශරීරයේ මේවා වෙන ක්‍රීඩා වෙන්න පුළුවන්. තාපම රළු ක්‍රීඩා වෙන්නත් පුළුවන්. මේ හැම එකකින්ම ඉන්නේ මිනිසා දියුණු කිරීම, මිනිසාගේ ශාරීරික ක්‍රියාවලිය දියුණු කිරීම ඒ ආරාරේ සිදු වෙන්නේ රටේ දියුණුව. හොඳයි. කෙලිසෙල්ලම් ගැන අද දොරමඩලාවෙන් කතා කරන්න මට අවසර දෙන පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන්ගේ පරිවිඩ කීපයක් සදා. සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි. තියෙනවනේ දරුවනේ, මන් දරුවන්ට කියලා දීලා තියෙනව නේද අත්ඇහැංගීමේ ක්‍රීඩාව? ඈ ඕන්, එහෙනම් අද අත්ඇහැංගීමේ ක්‍රීඩාව කරන්න ලෑස්ති වෙන්නේ. මොනේ අත්ඇහැංගීම කිව්වහම එකපාරට අපිට තේරුන්නේ නැහැ. එක එක නම් තියෙනවනේ ඉතින්. දැන් නම් කියන්නේ මහත්තයා ලේසු හැංගීම කියලා. ඒ අත්තක් නැති හන්ද ලේසු හංගනවා. එහෙම තියෙන්නේ අත්තක්. ඔව් මේ අත්තක්. ඒ අත්ත හංගන විදිය තමයි කියන්නේ. දැන් පොඩ්ඩකට කලින් හැබැයි කොප්පර කොප්පර පිපිඤ්ඤා කියලා අපේ එඩ්ඩුල් සවුරුත් කිව්වා. ඒ මහත්තයා කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා කියලා විතරයිනේ කිව්වේ. එතනින් මෙහාට තව ටිකක් තියෙනවා මේකේ. හා කොහොමද කරන්නේ ඒක? ආ මහත්තයෝ දැන් මේ වටේට ළමයි ඉන්නවා. ආ වාඩි කරන්න. වාඩි වෙලා ඉන්නකො ළමයි වටේට. එක දරුවෙක් මේ කොළ අත්ත හංගගෙන පිටිපස්සට තියාගෙන මේ වටේ යනවා. හා කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා. පස්ස බැලුවොත් දෙසඤ්ඤා කියලා කිව්වේ මේ කොළ අත්ත පිටිපස්සේ තියාගෙන හංගගෙන යනකොට. දැන් මේ කට්ටිය බැරි වෙලා හරි පිටිපස්ස බැලුවොත් මේ කොළ අත්තේ පිටමැද්දට එකක් ගහනවා. ඒ කියන්නේ බලන්න නැතුව අවධානයෙන් ඉන්න. ඔව් මහත්තයෝ. බැරි වෙලා හරි දැන් මේ යන කෙනා මේ අත්ත බිමට දාලා මෙහෙම යනකොට ඇස් කොඩින් තමා බලාගෙන යන්නේ මේ අය. අත්ත නැහැනේ. එකපාරටම බලනවා පිටිපස්ස. අන්න තමන් ගාව අත්ත තියෙනවා. අත්ත ගත්තා මෙයා පස්සේ එලෝගෙන ගියා. අපි කරමු. කොපර කොපර පිපිඤ්ඤා පිපිඤ්ඤා කොටුවේ පිපිඤ්ඤා කොළඹ කොටුවේ පිපිඤ්ඤා පිපිඤ්ඤා කොටුවේ පිපිඤ්ඤා කොටු දොර කඩ පිපිඤ්ඤා පිපිඤ්ඤා කොටුවේ පිපිඤ්ඤා තෛල මෛල පිපිඤ්ඤා පපර පපර පිපිඤ්ඤා පස බැලුවෝ දෙසාලා දෙසාලා බලාලා කොපර කොපර පිපිඤ්ඤා පිපිඤ්ඤා කොටුවේ පිපිඤ්ඤා කොළඹ කොටුවේ පිපිඤ්ඤා පිපිඤ්ඤා කොටුවේ පිපිඤ්ඤා. මට හිතුණා දැන් ඔය දැන් අපි කතා කරන්නේ ක්‍රීඩානේ. දැන් මේ දරුවෝ ක්‍රීඩා කරනවා. මේ ක්‍රීඩාව කරනකොට නිකන් විතරක් නෙමෙයිනේ, මේ ලෝකෙ හැමතැනම මේවා සමානයි නේද? අර දැන් මොහොතකට කලින් අපේ දෑරෝණ මහත්තයා කිව්වා එක එක රට ඕස්ට්‍රේලියාවේ තියෙන ක්‍රීඩා ගැන. දැන් මට මතකයි බ්‍රසීලයේත් තියෙනවා, ඒ වගේම ඔය බැරන්නා මැරටිච් කියලා යම ක්‍රීඩාවක් තියෙන මොන්නේ අර මතකද? අපේ දරුවන්ට ඒව පුරුදු කොල්ලනේ මහත්තයෝ තියෙන්නේ. පොඩ්ඩක් කරලා පෙන්වන්න ඕන. මහත්තයෝ ඒ ක්‍රීඩාවත් පෙන්වන්න. දැන් හසන්ත ඔය මේ තියෙන්නේ ඇත්තටම දැන් ලංකාවේ නෙමෙයි, ලෝකෙ ගොඩක් රටවල බොහොම සරල ක්‍රීඩා තියෙනවා. දැන් අපේ චක්ගුඩු කියලා යම ටිකක් දියුණු වෙච්ච ක්‍රීඩා තියෙනවා. දැන් මේ තියෙන්නේ බ්‍රසීල් වල කරන වෙනම පොඩි ක්‍රීඩාවක්. මේ වගේ චූටි ක්‍රීඩාවලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි බලමුකෝ දැන් මේ තියෙන අද්දිග අරගෙන ඉන්නවා. මහත්තයෝ මේ ක්‍රීඩාව විස්තර කළොත් දැන් මේ ඉන්න ක්‍රීඩකයා මේම අත් දෙක දික් කරගෙන එනවා ඉදිරියට. එනකොට දැන් ඉස්සරහා ඉන්න තරගකාරුව ටිකක් ඉස්සරහා ඉන්නවා. මේම ඇවිල්ලා මේ අත්ලට ගහන්න ඕන. අත්ලට ගහලා එක පාටම දුවල යනවා. හැබැයි ඒ ගහපගෙන අල්ලගත්තොත් දෙනවා. හැබැයි යා උපක්‍රමශීලී වෙන්න ඕනේ. කොයි අතට ගහයිද කියලා තේරුම් ගන්න බෑ. මේගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ කෙනාව අල්ලගන්න. ඕන් එන අපේ සිතුන් දරුවා ලෑස්ති මේ ක්‍රීඩාව කරලා පෙන්නන්න. දැන් මේක ඇතුළේ එකාතකට බලපුවාම අවධානය එහෙම නැත්නම් එහෙම උපක්‍රමශීලී බව ගොඩාක් දේවල් මේ දරුවන්ගේ අල්ලගන්න බැරි වුණා. දැන් මේ දරුවා පරාදයි. දැන් ওই දරුවා තමයි අර පැත්තට යන්න ඕනේ. ඕ සිතුන් දරුවා මෙතෙන්ට එන්නකො. හරි. ඕන් දැන් ලෑස්ති. ආ!
දෙවෙනි දරේනොත් පරාද වුණා. ඕම් බලන්න මහත්තයෝ ක්‍රීඩාවේ හැටි. ඔව් ඒක අතකින් ඇත්තටම මට මේ වෙලාවේ හසන්ත මතක් වෙනවා. දැන් ඔය පාකිස්තානයේ සීමා කයිල් පොතක් ලියනවා values of traditional games කියලා. දැන් ඒකේ බොහොම පැහැදිලිව කරුණු 12ක් ඉදිරිපත් කරනවා ක්‍රීඩාව නිසා දරුවෙකුගේ ඇතිවන ගුණාංග පිළිබඳව. මම හිතන්නේ අපේ දාරෝණ මහත්තයා දන්නවා. දැන් එකක් තමයි දැන් අපි දැන් තියෙන ක්‍රීඩාවල මේ ලක්ෂණ ගොඩාක් අඩුයි. එකක් තමයි සාකච්ඡා කිරීම. අනිත් අය සමග දැන් මේකෙදී අපි සාමූහිකව සාකච්ඡා කරලා තමයි තීන්දුවක් ගන්න. ඒක බොහොම දරුවෙකුගේ මනසට මං හිතන්නේ ඒක ඒ වර්ධනයට ඉතාම උපක්‍රමශීලී බලපානවා. අනිත් එක තමයි කැමතිද තෝරා ගැනීම. Tamanṭa තියෙනවා තෝරා ගැනීම හැකියාවක්. ඒ වගේම ඉතාම ඉක්මනට තීරණ ගැනීමේ හැකියාව. දැන් ඒ වගේ පරිකල්පනීය නිර්මාණශීලී බව උපක්‍රමශීලී බව දැන් මේ ක්‍රීඩා සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දුවලා මේ ක්‍රීඩා කරනකොට මේ ක්‍රීඩාවෙන් ඇති වෙන්නේ මේ ශාරීරික දේවල් විතරක් කියලා නෑ. කෙනෙකුට ක්ෂණිකව තීන්දු තීරණ ගැනීම තව කෙනෙකුගේ තේරුම් ගැනීම දැන් අර ක්‍රීඩාවෙත් දැන් මෙහෙම ඉස්සුවට අද්දික ගහන්නේ. එයා දැනගන්න ඕනේ එයාගේ ඉරියව් වලින් මේ අද්දික මට නෙමේ මේ ගහන්න හදන්නේ කියන එක මේක ඉතාම උපක්‍රමශීලී. මං හිතන්නේ දරුවන්ට නූතනේ මේ අපි ක්‍රීඩා කියලා අලුතෙන් හඳුන්ලා තියෙන ගොඩක් දේවල් වල ඒවා ටිකක් නෑ. ඒක හන්ද අපිට ටිකක් ඒවා වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ මට හිතෙනවා මේ අතුරු මිතුරු විතරක් නෙමෙයි සමහර ක්‍රීඩා තියෙනවා. දැන් ওই පොඩි කාලේ අපි කිව්වනේ හසන්ත දැන් මේ මතක ඇති මං හිතන්නේ මේ අර බින් කුණ්ඩෙක් අරගෙන අතේ තියාගෙන ඕක වටේ කරකෝ අපි කිව්වා. මේවා මේ ශාරීරික ක්‍රීඩා නොවුනට අතේ මෙහෙනකොට බින් කුණ්ඩය යනවා. අපි හිතන්නේ බින් කුණ්ඩ නටනවා කියලා. ඉතින් ඕක අපි දයාගෙන මෙහෙම කිව්වා. කුචි කුචයෝ කුචි කුචයෝ තොත් නට පිය මාත් නටන්නම් තොත් නට පිය මාත් නටන්න තොට පොල් බෑයයි මට පොල් බෑයයි තොත් නට පිය මාත් නටන්නම් තොත් නට පිය මාත් නටන්න තොට හොදි හැන්දයි මට හොදි හැන්දයි තොත් නට පිය මාත් නටන්නම් තොත් නට පිය මාත් නටන්න තොට බත් හැන්දයි මට බත් හැන්දයි මේකේ මට නම් තේරෙන විදිහට මේ පොඩි එක්කෙනෙක් කන සියලුම දේ මේකේ තියෙනවා. බත් හැඳයි, පැණි හැඳයි, කිරි හැඳයි, මේ සියලුම දේ මේ එකතකින් බලපුවම මේ ගීත සාහිත්‍ය ඇතුලේ අපේ අතීතයේ බොහොම උපක්‍රමශීලීව ස්මරණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ එකතකින් ඇත්තටම එඩ්වඩ් මහත්තයා මේ ගීත පොඩි ළමයින්ට සෞන්දර්යය, මේ රිද්ම්. එතකොට මේ සංගීතය කියන එක අපි මේ සින්දු අහන්න ඕනේ නැහැ. අම්මා දරුවා ඉපදිච්ච ගමන් නේ දරුවාට කන් ඇහෙනවද කියලා පරීක්ෂණ පවත්වන්නේ මේ කවි කියලානේ. අත්තක්කයි සීකයි සී බබා කිව්වා මොන්න පොඩි එකා අත්තොල්ලන්න කන් හොල්ලන්න පටන් ගන්න. ඒතකොට මේ රිද්ම් කියන එක මේ ක්‍රීඩාව පටන් ගන්න එතනින්. සමහර දැන් මේ අතර වල්ලු එහෙම දාලා සමහර ගොඩාක් පොඩි උපක්‍රමශීලීව භාවිත කරන ක්‍රීඩා මේවා එකතකින් බලපුවාම නූතනේ අපිට හිතෙන්න පුළුවන් මේවා දරුවන්ට අවශ්‍ය නැහැ. දැන් ඉන දරුවන්ට හිතෙන්න පුළුවන් මේවා කරලා වැඩක් නැහැ. ඊට වැඩිය හොඳයි මේ වීඩියෝ ගේම් එකක් ගන්න එක. හැබැයි ওই වීඩියෝ ගේම් එක ඇතුළෙත් මං හිතනවා උපක්‍රමශීලී බව තීන්දුව ගැනීම මේ සියලු දේ තියෙනවා. වෙනසකට තියෙන පොඩ්ඩක් එක ඇඟට දැනෙන්නේ නැහැ. හැබැයි දැන් ඇඟට දැනෙන ක්‍රීඩා එක හන්දම හදලා තියෙනවා වීඩියෝ ගේම්ස් වල නේද? Xbox කියලා හිල්ල තියෙනවා. ඒවා ඉතින් අර මේ උඩ පැනනාම උඩ පයිනවා. දැන් ඒ අර ඒක තේරුම් අරන් තියෙනවා නූතනේ වෙනකොට. ඒක මේ වෙනකොට සංවර්ධිත අවස්ථාවකට පරිවර්තනය කරගෙන තියෙනවා නේද? ඉස්සරහ තිබුණා ඔය දැන් කඩපිලේ දාන් අදින්නේ. දාන් අදින්නේ ඉඳගෙනමයි. හැබැයි මේක ඉතින් හැබැයි ඒ පිරිස වෙනත් ක්‍රියාදාමයන්හි යෙදෙනවා. දැන් අපේ ළමයින්ට වෙලා තියෙන්නේ මොකුත් ක්‍රියාදාම නැහැ. ඉතින් අර අතනම ඉඳගෙන කරන එක තමයි භයානකකම. ගැට විශේෂ ගැටලුවක් නම් තියෙනවා මතක් කරන්න ඕනේ. දැන් පර්යේෂණ ඔප්පු වෙලා තියෙනවා එක දිගට පෑ දෙකකට වැඩිය කම්පියුටර් ගේම්ස් ගැහුවොත් මොලේ එක තැනක් නරක් වෙනවා. හරියටම කොකේන් ගත්තම නරක් වෙන තැනමයි. කොකේන් ගත්තම මොලේ නරක් වෙන කොටසක් තියෙනවා. ඒ කොටසම නරක් වෙනවා. පෑ දෙකට වැඩි දවසකට කම්පියුටර් ගේම්ස් ගහනවා. දවසකටද එක දිගට පෑ දෙකක්. සමහරවිට එක දිගට රූපවාහිනියත් විනාඩි 45 බලන් හිටියොත් මොලේ ස්නායු තන්තු හෙම්බත් වෙනවා. හෙම්බත් වුණා කිසිම ශාස්ත්‍රීය වැඩක් කරන්න බෑ. මතකෙට ඉන්නේ නැහැ, පාඩම් මතකෙට ඉන්නේ නැහැ. එක දිගට විනාඩි 45ක්.
අපි සාමාන්‍යයෙන්ද කියන්නේ අඩු ගානේ වෙනත් ඇස් දෙක පියා ගන්න ටිකක් ලා ඉන්න කියලා. නැත්තම් මොලේ ස්නායු තන්තු හෙම්බත් වෙනවා. හෙම්බත් වුණාම එතන මේ ක්‍රීඩා වුණත් එකපදේ ඔහොම කර කර ඉන්නකොට ස්නායු තන්තු හෙම්බත් වෙනවා. මේ හෙම්බත් වෙන්නේ හරිම භයානකයි. දැන් ඒකට විශාල පරිශ්‍රණ කරලා තියෙනවා කම්පියුටර් ගේම්ස් ලයි මොලේත් අත සම්බන්ධකම. දැන් බලන්නකෝ සත් අපි දැන් මේ ගමේ ක්‍රීඩා කරනකොට මේක භාවිතා කරලා තියෙනවා. මන් දන්නේ මේ විද්‍යාව දැනගෙනද කියලා වැඩි හිටිය පාවිච්චි කරේ. දැන් අපි හිතමු දැන් කොප්පර කොප්පර පිපිඤ්ඤා කියලා එකම ඉරියව්වෙන් විනාඩි දෙකයි යන්නේ. මේක තිබ්බා ඊට පස්සේ ඔන්න දුවනවා ඒතර අවධානය වෙනස් වෙනවා කවි කියන කනවා තියෙනවා ඔන්න අරය එහෙ දුවනවා මෙහෙ දුවනවා පන්නනවා ආයල්ලගෙන දෙනවා ඊට පස්සේ ආයෙත් අර ක්‍රීඩාවට එනවා මේක බොහොම කල්පනා කරලා බලපම් හරි සංවිධිතයි හරිම උපක්‍රමශීලී මට මතක් වුණා අපි දොරමඩලාව වැඩසටහනක් කළා ක්‍රීඩාවේ මනෝවිද්‍යාව කියලා බලමු විශේෂඥයෝ ක්‍රීඩකයොත් හිටියා සුසන්තිකා ජයසිංහ මහත්මයාත් හිටියා ඒ වැඩසටහන ක්‍රීඩාවේ මනෝවිද්‍යාව දැන් ක්‍රීඩාවත් එක්ක බැඳිච්ච ගණිතය ක්‍රීඩාවත් එක්ක බැඳිච්ච సౌందර්යය දැන් අපි 얘 ගැන කතා කරමින් ඉන්නවා මම හිතා ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ කරලා තව කොයිතරම් විෂය ධාරාවන් ගැන අපිට කතා කරන්න හැකියාව තියෙනවද එඩ්වඩ් ජයකුඩි මහත්තයා උපදිනකොටම හැම කෙනෙක්ම ක්‍රීඩකයෙක් කියලා අපි ක්‍රීඩක ක්‍රීඩිකාවක් කියලා කිව්වා හැබැයි උපන් හැටියේම ක්‍රීඩකයෝ මරලා දාන්න පුළුවන් උපන් හැටියේම ගායකයෝ මරලා දාන්නත් පුළුවන් මරලා දානවා කියන අමාරු බය වෙමේ එහෙම මරනවායි කියන කියන්නේ ඒ ක්‍රීඩකයා නැත්තරම නැති කළා අම්මට තාත්තට පුළුවන් ගුරුවරුන්ට පුළුවන් ගායක ගායිකාවෝ නැති කරන්න පුළුවන් නේද එහෙම නැති කරනවා සමහර දෙමව්පියන් සමහර දෙමව්පියන් නිකන් කියනවා තමයි අයියෝ අපේ දරුවට సౌందර්ය පිහිටලා නැහනේ අපේ දරුවට ක්‍රීඩා හරියන්නේ නැහැ එහෙම ළමයි ඉස්සරහම කියනකොට ඇත්තටම හරියන්නේ නැහැ තමයි ඉතින් මේ නෑ උපදින හැම කෙනෙක් තුළම අර අපි කලින් කතා කරා වගේ මේ හැම කුසලතාවක්ම තියෙනවා මේවා කොහොමද අපි විහිදුවාගෙන වැඩි වර්ධනය කරන්නේ කියන එක දෙමව්පියන්ට නම් ඇත්තටම මෙතෙන්දී ලොකු අගකීමක් තියෙනවා දෙමව්පියෝ දැන් සමහර ලාට ළමයෙක්ගේ නමක් අහන්න පොඩි කාලේ දැන් ළමයේ ළඟට ගිහිල්ලා අහන්නකො මේ පුතා මොන ඉස්කෝලේද යන්නේ අම්මා තමයි ඉක්මනට උත්තර දෙන්නේ ඒකට අල්ල ළමයාට දෙන්නේ ඒ අවස්ථාව පුතා දැන් අක්කල අයියලා ඉන්නවද ගෙදර අම්මා තමයි කියන්නේ ඔව් දෙන්නෙක් ඉන්නවා ඉතින් මේ දැන් මේක හරි පරිස්සම් වෙන්න ඕනේ අර ළමයාට දෙන්නෙම නැහැ උත්තේජනයක් ගන්න ඉතින් ඒ ළමයා දැන් ඊළඟට කොහේ ප්‍රශ්නයක් ඇහුවත් ආ අම්මා හරි තාත්තා හරි උත්තර දෙයි කියලා නිකම්ම ඉන්නවා ඔව් මට මේ හසත් අර ජයගොඩි මහත්මයාත් කිව්වනේ කොප්පර කොප්පර පිපිඤ්ඤා අපිත් කිව්වනේ ඒ ක්‍රීඩාවත් කළා මට හිතුණා මේ මයිගා පොඩි රූප රාමු පෙළක් තියෙනවා දකුණු ඉන්දියාවේ මේ ක්‍රීඩාව කරනවා අපි ඒක පෙන්වන්න පුළුවන් වටිනවා ඔව් ඒක පොඩ්ඩක් බලමු හැබැයි අපි කොප්පර කොප්පර කිව්වට ඒකට තියෙනම් කියන්නේ වෙන එකක් පොඩ්ඩක් භාෂාවත් පොඩ්ඩක් වෙනස් පොඩ්ඩක් බලමුකෝ බලාගෙන ගියාම ලෝකේ පුදුම විදියට සාම්‍යක් තියෙනවානේ. දැන් නැලවිලි කවි ගත්තත්, ක්‍රීඩාව ගත්තත්, සංගීතය ගත්තත් මේ ලෝකේ හැමතැනම එහෙමයි. ක්‍රීඩාවත් එහෙමයි. ඉතින් ඒක හන්ද මේ සමහර අපි හිතාගෙන ඉන්නේ අපේ ළමයි තමයි මේ පොඩි පොඩි සෙල්ලම් කරන්න කියලා. හැබැයි ඉතින් ලෝකේ හැමතැනම ඒක පාවිච්චි කරනවා. නේද? ඒ වගේම ලෝකය එකමුතු කරන්න ක්‍රීඩාව ලොකු කාර්යභාරයක් කරනවා. සමහරට භාෂා ආගමික ಜಾති මේ කිසි ભેදයක් නැතුව ක්‍රීඩාව එක තැනකට හැම දෙනාම එක කුඩයක් යටට ගේන ඔලිම්පික් ක්‍රීඩාවල් කියන්නේ තේමනේ අර එකම රිද්මයක් නේද ගියේ ඒක ඕ නෑ අපේ රටේ අපේ රටේ ඔය රිද්මේ තියෙනවා දැන් ඕකම තමයි ටිකක් ලොකු වුණාම දියව් දියව් අපට දියව් ඒකම දේ වැටුප් දියව් ඒකම තමයි එන්නේ ඉතින් දැන් මේවා තමයි පොඩි කාලේ හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ මේවත් ගමන් කරනවා ඒ නාදමාලා සමාන වීම හරි පුදුම දෙයක් නේද ඒක දැන් සාමාන්‍ය ලෝකයේ පිළිගත්තම ක්‍රමය තමයි මේ මේ ෆෝක් ප්ලේ කියන එකේ සහ මේ ජන සංගීත ජන කවි ගායනාවල තියෙනවා ඒකට කියන්නේ ආසන්ත මේ A5 කියලා. ඒ කියන්නේ A අකුර ලියලා යටින් පහේ ඉලක්කම දානවා. ඒකට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මේ සංගීත භාෂාවෙන් කියනවා නම් සාසොරේ සහ පාසොරේ කියන සොර දෙකේ තමයි ඔය දැන් අපි ගායනා කරනකොට අපි දැන් මෙහෙමනේ
kopare kopare pipinya gam ase belu desanya tala la 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 tarara ra 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 oka loke hama tanama tiena eka den nam karalath tiena a5 system kiyala ekata thamai folk kiyana jana sangeethaya kiyana eka bhavitha karanne me jana kriya hama jana kridawakama loke hama ratakama bhavitha karanne e kramaya ඒ බොහෝ ක්‍රීඩාවල තියෙන රිද්මය තමයි වැඩිපුර මේ අර නාදමාලා වෙනම එනවා. ඔව්. දැන් අර දැන් අපි කියමුකෝ අතුරු මිතුරු දඹදි ඒකේ නාදමාලාවක් නැහැ පොඩි රිද්මය අනුකූල බවක් තියෙන්නේ. අත්තේ අත්තේ පොල් කඩන්නද? එපා එපා. ඔයි කක් කඩුවා. නැට්ට කරගුවා. නැට්ට කරගුවා. ආයෙනම් කඩව. දඩින් බිඩින් ඩෝ. ඉතින් මේ වාගේ මේ රිද්ම තමයි තිබෙන්නේ. දැන් ඊට පස්සේ දැන් සමහර දැන් අපි කියමුකෝ ඔලිඳ කෙලිය ඔලිඳ කෙලියට අපි නාදමාලාවක් යොදලා තියෙනවා ඔලිඳ කෙලියට එහෙම නැත්තම් කියමුකෝ ඔව් ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේශේ ඔලිඳ තිබෙන්නේ bangali dese gena sadane koi koi dese gena sadane dudam kapala embul tanala nand yan seti balan kalu sele endala nediyatiyala nidule sak mantrai kalu dahasak dila walalu tanala dete atala balai kalu dunuke malase unuge anda pite olinda keline sati balangalu habai den me olinda keliya karanne eka tane idagena boho welawata pancha dana eka ara man kalin kiyapu daan adine eka den den ape paasal vishaya nirdesha wala tiyenawa ekeka iriyaw walata ena den oka gattot eka iriyawwa එහෙම නැත්නම් අපි කලගෙඩි නැටුම ගත්තොත් ඒකේ ටිකක් වෙන ලාලිත්‍යයක් තියෙනවා. ලී කෙලි ගත්තොත් ඊට වඩා වේගවත්. ඉතින් මේ වාගේ විවිධ ක්‍රීඩා අපිට දාලා දරුවන්ව එක එක තලවලට පෝෂණය කරන්නත් පුළුවන්. ලී කෙලියටත් තියෙනවා වෙනම රිද්මයක් නේද? ඒ ගායනෙකුත් තියෙනවා නේද? දැන් පොඩි කතාවක් මට එඩ්වඩ් ජයකොඩි මහත්තයා දැන් ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ කියලා නේ කියන්නේ. මේ මූණු පොතේ මේ කතාව තිබ්බේ අපි බංගලි දේසේට පෙරදුනා නේද මැච් එක. ඒ වෙලාවේ කවුද කොල්ලෙක් දාලා තිනෝ? ආයි කියලාකෝ බලන්න ඔලිඳ තියෙන්නේ බංගලි දේසේ කියලා. ඒ බබ දාලා තිබුණා. දැන් මේකේ හසන්ත ඔය අපි ඔලින්ද කියලා භාවිතා කරාට අපි ඔලින්ද පුවරුව කියලා අපි පාවිච්චි කරාට ඒක අපේ ඉතිහාසය සඳහන් වෙන්නේ මුතු පෝරුව කියලා. තාමත් මේ ආකාශය ගැන තමයි අපේ කෞතුකාගාරයේ තියෙනවා මුතු පෝරු තුනක්. ඒක බොහොම කැටයන් කරලා සාමාන්‍යයෙන් අපේ ඉතිහාසයේ තියෙන්නේ රජතුමාගේ අන්තපුරේ කාන්තාවලු ඔය ක්‍රීඩාව පොලේ හැබැයි මුතු වලින්. ඉතින් දැන් මුතු නැති නිසා ඔලින්ද වලට ඇහිලා දැන් ඉතින් ඔලින්ද කරනවා කියලා ඉතිහාසයක් තියෙනවා. කවියක් කියන්නේ නැතුවනේ. කියමු රටලින් මෙරලා වගේ. දැන් මම මේ ගොඩක් තෝරගත්තේ පාසල් විෂය නිර්දේශයේ තියෙන ඒවා. රටලින් මෙරලා ලා තාලේ වදින කොට නටන රා
ඒකට එකතු කරන්න තිතනමට පොරමඩලේලී කිව්වේ ওই ලීකෙලිය අපේ ඉතිහාසයේ එන්නේ අසන්ත මේ සටන් කලාව. මේ ලෝකේ ගොඩාක් ක්‍රීඩාවල තියෙන ඉතිහාසයක් තියෙනවා. දැන් මේ ලීකෙලිය වලටත් වෙනවා ලංකාවේ හටන් කලාව මේ පුරුදු වෙච්ච හැටිනේ ලී දෙකක් අරගෙන දෙන්න. මේ මේ සටන පුරුදු වෙච්ච එක පස්සේ කාලෙක නිර්මාණශීලීව නර්තනය සඳහා පාවිච්චි කරනවා. දැන් අපේ ඔය මේ කොයි යන්නේ රයිගම් යන්නේ කියලා හැම එඩ්වර්ඩ් ජයගොඩ මහත්තයා මගේ චිත්‍රපටයකටත් ගීතයක් ගායනා කළා. මේ කොයි යන්නේ රයිගම් යන්නේ කවදාද එන්නේ? ඒකේ සාම්ප්‍රදායික කවියේ තියෙන්නේ මේ කොයි යන්නේ නෑගම් යන්නේ කවදාද එන්නේ ඉරිදා එන්නේ මක්කගේ එන්නේ කැවුන්ගේ එන්නේ කාටද දෙන්නේ නැන්දට දෙන්නේ. ඊට පස්සේ කියනවා මේ කොයි පාරේ රයිගම් පාරේ කවද්ද එන්නේ නැත අප දන්නේ. ඇයි ඔය රයිගම් රාජධානි කාලයේ ඇස් දෙක වහලානේ රයිගම් රාජධානි රජතුමා ගාවට එක ගියේ. ඉතින් ඒක හන්දා මිනිස්සු දැනගෙන හිටියා ඇස් දෙක වහලා ගියොත් අහපව් වෙන එක ටිකක් විශ්වාසයක් නැහැ. ඒක හන්දා තමයි කිව්වේ මේ යන්නේ රයිගම් පාරේ හැබැයි කවද්ද එන්නේ ඒක නම් දන්නේ නැහැ. මේක ක්‍රීඩාවක් හැටියට පාවිච්චි වුණේ ඉතිහාසය ගැන කියන්න. ඔව් මහාචාර්යතුමා සමහර දරුවෝ ඉන්නවා වැඩි වශයෙන් පොතපතට නැඹුරුයි. කියවන්න කතන්දර කියවන්න පුස්තකාලවලට යන්න එහෙම නැත්නම් වැඩි වශයෙන් පොතපතට නැඹුරුයි. සෙල්ලමට වැඩි හිතක් නැහැ. සමහර ළමයි ඉන්නවා සෙල්ලමටමයි හිත නටන්නමයි දොට්ට බැලලා දුවන්නම තමයි බලන්නේ. ඉතින් සමහර අම්මලා තාත්තලා ගෑගෙන මේ සෙල්ලම් කරගෙන නටනට ඉඳලා හරියන්නේ නැහැ මේ කියලා එහෙම. අර පොතපතට නැඹුරුව ඉන්න ළමයට ඉඳලා ඉඳලා පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා දිගටම පොතපතේ ඉන්නකට කැමති. මේ සෙල්ලම ක්‍රීඩාව සමබර පෞරුෂයක් සඳහා බලපාන්නේ කොහොමද? මේක අපි කතා කළ යුතු කාරණා. අනිවාර්යයෙන්ම ක්‍රීඩා සෙල්ලම් කිරීම ක්‍රියාකාරකම් කිරීම නැතුව පෞරුෂය ශක්තිමත් වෙන්නේ නැහැ. අපි සරල උදාහරණයක් කෙලින්ම කිව්වොත් අපිට විභාග සහතික ඇතු ඕන වෙන්න පුළුවන් රස්සාවකට ඇතුළු වෙන්න. රස්සාවට ඇතුළු වුණාට පස්සේ රස්සාවේ ජීවත් වෙන්න අර පොතමදි. එතනින් එහාට නම් ඕන වෙන්නේ අන්තර්පුජ්ජ සබන්තා පැවැත්වීමේ හැකියාව, එකිනෙකාගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාව, තමන්ගේ අදහස් මනාව සංවේදනය කිරීමේ හැකියාව, අනුන්ට ඇහුම්කන් දීමේ හැකියාව, එක්කෙනෙක් ඉවසලා අනිත් එක්කෙනා කියනකම් බලන් ඉඳීමේ හැකියාව, මේ සියලුම අවශ්‍යතා ඕන වෙනවා අපේ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්න. ඒතොර අර විභාග සහතිකය සාර්ථක කරගන්නත් අර බාහිරව තියෙන මේ ශාරීරික නිරෝගීතාව ඉතාම වැදගත් වෙනවා. නිරෝගී සිරුරක නිරෝගී මනසක් කියලා කියනවනේ. දැන් අනිත් පැත්තටත් කියනවා නිරෝගී මනසක නිරෝගී සිරුරක් කියලා. මේ දෙකම එකට යන්න ඕනේ. නිරෝගී සිරුරක් තිබුණොත් තමයි නිරෝගී මනසක් ඇති වෙන්නේ. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රීඩා කරන දැන් මනෝවිද්‍යාවේ ළඟදී තඳුලගෙන තියෙන දේ තමයි විනාඩි 20ක් එකතන වාඩිලා ඉන්නකොට දැන් අපුණට වාඩිලා ඉන්නකොට අපේ ශක්තියෙන් ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ගෙන මොලේ තියෙන ලේ පහළට වහිනවා. ඔක්සිජන් ග්ලූකෝස් සියල්ලම පල්ලෙ හැටනවා. ඒතර අපි සාමාන්‍යයෙන් කියනවා විනාඩි 20ක සැරයක්වත් පන්තියේ ළමයි එක සැරයක්වත් නැගිටවන්න ඕනේ කියලා. ඒ නැගිටෙවම ආපහු යථාතත්වයටපත් වෙනවා. මොකද අපි පොඩි කාලේ ගුරුවරු නිතර වේවැලෙන් තට්ටු කරලා සිටින් ඉඳින් කියලා වරින් වර දවසක් පීරියඩ් එක ඇතුළේ 3-4 සැරයක් නැගිටවන්නේ වාඩි කරලා ඕක වෙන්න ඇති. මොකද දැන් හොයාගෙන තියෙනවා ඒක හරි වැදගත්. එතකොට දැන් අර ක්‍රීඩාවල ඒකයි කිව්වේ විනාඩි අර එඩ්වඩ් මහත්මයා කිව්වාගේ සාමාන්‍ය ක්‍රීඩා දවසක පෙරපාසල පළවෙනි වසර ක්‍රීඩාවල වර්ග කීපයක් ක්‍රීඩා තියෙනවා. තනි තනිව කරන ක්‍රීඩා තියෙනවා. සාමූහිකව කරන ක්‍රීඩා තියෙනවා. ගෘහස්ථ ක්‍රීඩා තියෙනවා. එලිමහන ක්‍රීඩා තියෙනවා. සමහරවල් තව තියෙනවා නිහඬව කරන ක්‍රීඩා තියෙනවා. ජව සම්පන්න ක්‍රීඩා තියෙනවා. ඒතකොට එකකට දෙවෙන් කළා තියෙන දල වශයෙන් විනාඩි 20ක් විතර තමයි. මේ විනාඩි 20ක් විතර වෙන් කළා තියෙන විනාඩි 20ක වෙනකොට ඒක ඇති. ඊළඟට තව එකකට මාරු වෙන්නට ඕනේ. එතකොට දවසේ මෙහෙම ක්‍රීඩා කොටසක් කරනකොට අර මං කියන්නේ විනාඩි මේ මුල් අවුරුදු 6දී මොලේ 90ක් වර්ධනය කියලා. ඒකට අවශ්‍ය සියලුම උත්තේජන යන්නේ ක්‍රීඩාහාරා. ඒතර ක්‍රීඩා සහ සංගීතයේ තියෙනකොට අර මොළයට යන රුධිර ප්‍රමාණය වැඩි වෙනවා, ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා, ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වැඩිවීම සියල්ලම මොළේ ශක්තිමත් වෙන්න උදව් වෙනවා. ඒ කියන්නේ මේ මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න අම්මලා තාත්තලා උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම මේ පෙරපාසල් වල මේ අකුරු ඉගැන්වීමේ පැත්තකින් තියලා මේ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. මේකේ හුඟක් අය මේ ගුරුවරු දන්නවා. හැබැයි මේ දෙමව්පිය ගුරුවරුනේ මේක කරන්න දෙන්නේ නැති කමද ප්‍රශ්නයක් තියෙන්නේ. මූලික දේ තමයි මේ ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා නැතුව පුජ්‍යලේගේ සමස්ත වර්ධනය වෙන්නේ නැහැ. තව එක පැත්තක් තියෙනවා මොළේ ගැනත් කියනකොට මේ මොළේ තියෙන වම් පැත්ත දකුණු පැත්ත කියලා දෙකක්. මේ මොළේ දකුණු පැත්ත තමයි මුළුමනින්ම මේ సౌందර්ය පැත්තට බර. සංගීතය ඊළඟට නර්තනය රිද්මය චිත්‍ර භාෂාව සේරම දෙන්නේ මොලේ දකුණු පැත්ත. මේ මොලේ දකුණු පැත්ත වර්ධනය වෙච්ච පුජ්‍යලව තමයි මේ සාමාන්‍යයෙන් අර සහානුකම්පිත බව, හිතවත් බව, මිත්‍රශීලී බව, කාරුණික බව කියන අධ්‍යාත්ම ගුණධර්ම වැඩි වෙන්නේ.
මොලේ වම් පැත්ත වල වෙන්නේ උඟක් දියුණු වෙන්නේ මේ තාක්ෂ තර්කන හැකියාවට. ඇබ්ස්ට්‍රැක්ට් තින්කින් කියන්නේ ව්‍යුක්ත බුද්ධියට, ගණිතයට, විද්‍යාවට ඒ වගේ දේවල් උඟක් දියුණු වෙන්නේ මොලේ වම් පැත්ත තමයි ක්‍රියාකාරී වෙන්නේ. මොලේ දකුණු පැත්ත ක්‍රියාකාරී මේ సౌందර්ය පැත්ත. මේ දෙකම එකට කරොත් තමයි අපි කියන්නේ සමස්ත මොලේ ජීවත් වෙනවා කියන එක. සමස්ත මොලේ ජීවත් වෙනවා කියන එකට උදාහරණයක් කිව්වොත් 1 1 එකතු කිරීම 2 නෙවෙයි 1 1 2 කිරීම 11යි. නැත්නම් 22යි. නැත්නම් 111යි. ඔහොම ගුණෝත්තර හිණි වැඩි කරනවා. ඒතර මොලේල් දෙකම එකට වැඩි කරන්න මේකන సౌందර්ය සහ ක්‍රීඩාවල් කොච්චර වැදගත් වෙනවද කියන එක අපි දැන් මේක හොඳට හේතු ගන්න ඕනේ. අර ගණන් හැම ඕන වෙනවා තමයි ඒක ඕන වෙන්නේ මොලේ වම් පැත්ත දිනු කර පමණයි ඒක විතරක් කරගෙන හිටියොත් ඒක පැත්තක් හිස් ඒ හිස් පැත්ත තියෙනකොට අපි කියනවා මොලේ අර්ධ වර්ධනයක් තමයි තියෙන්නේ අර්ධ වර්ධන පුජ්‍යලයාගේ විවාහ ජීවිත අසාර්ථක වෙන්න පුළුවන් පෞල් සමාජ ජීවිත අසාර්ථක වෙන්න පුළුවන් ආයතනෙට ගියාම එක තැන හුඟක් කල් එක රස්සාව කරන්න බැරි වෙන්න පුළුවන් තමන්ලා නිරන්තරයෙන් ඔය ගැටුම් ඇති කරගන්න පුළුවන් ඔය පෙරපාලි ගිහිල්ලා අවුල් කරගෙන හුඟක් අය බැලුවත් මොලේ එක පැත්තක් හිස් ඒ හිස් අයට තේරෙන්නේ නැහැ මේකට කොහොමද මධ්‍යස්ථෝ මේ ප්‍රශ්නේ විසඳගන්නේ ගහගන්න ඕනේ හදන්නේ ප්‍රශ්නයක් සාකච්ඡා කරලා විසඳගන්න තියෙනවා නම් ඒක තමයි හොඳම ක්‍රමය සාකච්ඡා කරලා විසඳගන්න අවශ්‍ය ශක්තිය වැඩිලා නැහැ වැඩිලා තියෙන්නේ එක පැත්තක් විතරයි එතකොට ඒගොල්ලෝ කරන්නේ ගැටුම් ඇති කරගන්න එක විතරයි ඒකට හේතුව අවසානයේ බලනකොට ජාතික වශයෙන්ුත් එක අපරාධයක් කරනවා ජාතික වශයෙන් සංවර්ධන ක්‍රියාදාමයේත් මේ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් වැඩි වැඩියෙන් අර මෙතුමා කිව්වාගේ ඒක තමයි එක්සත් ජාති සංවිධානයේ පූර්ණ මානවයේ ජව සම්පන්න මානවයේ ඇති කරන්න මේ ක්‍රීඩාල වැදගත්කම් පැහැදිලි කරන්න. ඒතකොට නිරෝගී මේ පුරවැසියෝ ඉන්නකොට තමයි රටක නිෂ්පාදනය වැඩි වෙන්නේ. ඵලදායිත්වය වැඩි වෙන්නේ. ඒකින්ද මේ ක්‍රියාකාරකම් ඇවිදීම, දිවීම, ඒවා සේරම තාලයකට අනුව කිරීම මේ සියල්ලම පෞරුෂ වර්ධනයේ නම් ඉතාම වැදගත් වෙනවා. සමන් කුමාර ගුණවර්ධන මහත්තයා දැන් ක්‍රීඩාව මනුෂ්‍යයාගේ නිරෝගීකමට කායික මානසික සුවයට හේතු වෙනවා ලෝකයේ සාමයට හේතු වෙනවා කියලා කිව්වට සමහර ක්‍රීඩා උසව අවසානයේ ඔලු පලාගෙන ගහගෙන බිම දාගෙන කානු පල්ලේ දාගෙන ගහලා විදුහල්පතිවරුන්ටත් ගහලා ඔලු පලලා කාන් කඩලා වටපිට ගෙවල් වලටත් ගහලා වීදුරු බිඳලා ඕ සේරම කරන්න තියෙන නස්පැති සමහර තත්ත්වවාදීන් ගැහුවට වඩා භයානක විදියට ක්‍රීඩා උත්සව අවසානයේ මේ තලෙබාන් වරු ඇවිල්ලා පහර දුන්නා වගේ කියලා හිතෙන තරම් ක්‍රීඩා උත්සව අපි දැකලා තියෙනවා මේ මාධ්‍යත් වාර්තා වෙනවා ඉතින් මේ මේ කියන ක්‍රීඩා උත්සවම නෙවෙයි ක්‍රීඩාවනේ කරලා තියෙන්නේ ඉතින් ලෝකයේ හිතකර ලෝකයක් බවට පත් කරන්න ක්‍රීඩා විවාල් වෙනවා නම් මේ මහා ක්‍රීඩා උත්සව අවසානයේ ඔය පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රීඩා උත්සව මන් දන්න විශ්වවිද්‍යාල අතර කොහොමද කියලා ඉතින් මෙහෙම අවසාන ප්‍රතිඵල බලපුවාම නිකන් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ අසන්ත මේ ඒකත් එක්තරා ජයක් තමයි අතරම නමුත් අර මෙතුමගේ වගේ එක පැත්තක් තමයි මේ මේ ඒ වර්ධනයලා තියෙන්නේ උදාහරණයක් බැලුවොත් අපි ක්‍රීඩා ඉතාම වැදගත්ම කොටසක් තමයි මේ ශික්ෂණය කියන එක කියන්නේ ශරීර ශක්තිය දිනු කිරීම සමානම ඔවුතුල ඇති වෙන ශික්ෂණය උදාහරණයක් කිව්වොත් අපි ගොඩක් වෙලාවට හිතනවා මේ ක්‍රීඩාවෙන් ඉවසීම පුරුදු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි මැච් එකක් පරදුනොත් අපි මේ ඉවසන්න ඒක ඉවසීම පුරුදු වෙනවා කියලා. එහෙම නෙමෙයි. ඒක එහෙම ඉතාම සරලයි. පිටරින් ඉහළට ගියොත් එහෙම අපි හිතමු මල්ලෝපර ක්‍රීඩාව. මල්ලෝපර ක්‍රීඩකයෙක් මල්ලෝපර තරඟයට එනකොට එන්නේ ඔහුගේ උපරිම ශක්තිය මුදාහරින්න. ඔහුගේ ශක්තිය අසාමාන්‍ය ලෙස මුදාහරින්න උපරිමෙන් මුදාහරින්න එන්නේ. හැබැයි ඔහුට තියෙනවා සීමාවන් රසක් ඒකට. සීමා සර්කල් එකක් තියෙනවා. කෝට් එකක් තියෙනවා. මල්ලපොර රෝමක් ඉඳලා ඊට අමතරව වටේ ඉන්නවා මිනිස්සුරු 6 දිනක් ඉන්නවා 4 දිනක් ඉන්නවා බලාගෙන ඊට අමතරව ඉන්නවා මේ මේ බලන ජනකායක් ඉන්නවා බලාගෙන ඊට අමතරව මේ ටීවී කැමරා වගේ දේවල් තියෙන බලාගෙන එතකොට ඊට අමතරව ඊට ඔක්කොම එහා ගිය නීති පොතක් තියෙනවා මල්ලපොර ක්‍රීඩාවේ මේ සියල්ලටම යටත් වෙලා තමයි ඔහුට රෝගී විරුද්ධවාදියා කරන සටනට තමන්ගේ ශක්තිය උදාහරින් දෙලා තින්නේ එතන එන්නේ එතනින් තමයි පළවෙනි ඔහුගේ ශික්ෂණය හැදෙන්නේ. ඔහුගේ ශික්ෂණය උට එන්නේ එතනින්. එතන ඔබතුමා කිව්වා වගේ අර මේ මේ තරඟ විරාම ගහගන්නේ ඒ විනාශකාරී කරුතුල දෙන්නේ ඒ ශික්ෂණය දූණු කරලා නැති කට්ටිය. එතන සමහරක් වෙලාවට එහෙම ශික්ෂණය දිනු කරපු අය වුණත් ඒ තත්ත්වයට යන්න පුළුවන්. මොකද අපි උදාහරණයක් කිව්වොත් එමු දැන් අපි දැන් මේ මේ මාරක් කොච්චර ශික්ෂණ දිනු කරත් සමහරක් වෙලාවට මම දන්න මම දැකලා තියෙනවා මේක තරඟවල විනිසුරුව බව මේ මේ ඔය ආරවලට බැදි වෙනවා. ඒ කියන්නේ මුලින් ගහගන්න විනිසුරුවද නැහැ. නෑ. මම දැක්ක කරාටේ ක්‍රීඩා
තරගයකදී කරාටි ක්‍රීඩකයෙක් අනවශ්‍ය අවස්ථාවකදී පහර දෙන අනිත් ක්‍රීඩකයාට ඒ මිනිසුරු මේ පහර දෙනවා අර ක්‍රීඩකයාට. ඒතර ඒ මිනිසුරුනේ අර පාඩු తీන එහෙම දේවල් වෙනවා. එහෙම වෙන්නේ අර ශික්ෂණය නියමාකාරයෙන් අර මෙතුමා කිව්වාගේ ඒ ඒ ලබන නොමැති කට්ටිය. ඒතර අර දෙන්නම එකතු වෙලා මිනිසුරු එහෙමත් තියෙනවා. ඒතර මම ඊළඟ කාරණේ තමයි අසන්ත මේ පොඩි කාලේ අර මෙතුමා කිව්වාගේ මේ පොඩි කාලේ ලබන මේ අත්දැකීම් මේ පොඩි කාලේ කුඩා කාලේ ලැබෙන මේ ශික්ෂණය නියමාකාරයෙන් අත්දැකීම නැතිවත් මේකට පැටලෙනවා. උදාහරණයක් විදිහට අද ගොඩක් පාසල්වල මේ මේ ළමයි මේ මේ සෙල්ලම් කරනවා අඩුයි ගොඩක් වෙලාවට මේ මේ අපි කරපු සෙල්ලම් වලින් බොහොම මම හිතන්නේ ඒකෙන් 100%ක්වත් කරනවාද කියලා අපි ගස් නගපුවා ගුටි කාපුවා සර්ලා ඉස්ලකින් ගුටි කාපුවා මේ අපි ගෙදර ලකඩකත් කියලාත් නෑ අද අදනම් පාරක් වැදුනොත් එහෙම මේ අමරදත්තල පොලිසිය යනවා. ඒකට ඊට අමතරව පන්ති හැමදාම ගහ ගන්නවා. ඉතින් මේ අද්දගීම දන්නවා අපි දන්නවා පාරක සැර දන්නවා. මේ මදිර පාරක සැර දන්නවා. එහෙම අද්දගීම ලබල නැති කට්ටිය අපි විශ්වවිද්‍යාලෙ ඉන්නවා. මම දැකලා තියෙනවා මේ දාත බදල මේ මේ ගහනවා පුළුවට ගහනවා පොල්ලෙන්. ඒ ඒ අද්දගීම නෑ ඒගොල්ලන්ට. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මම හිතන්නේ ඔබතුමා මේ කියවකට හේතු වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන සමවර පෞරුෂයක් සඳහා ගුටි කාලා තියෙන්නත් ඕන කියලාද? නෑ නෑ ඒක අනිවාර්යෙන්ම. ඒ අද්දගීම ලබලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් අපි ගුටි කාලා කියන්නේ යම් කිසි ක්‍රියාකාරකමක් ඒක. ඒක අවශ්‍යයි. ඒකේ ඒකේ සර දැනගන්න ඕනේ තමයි නන්ට. ඒකට තමයි දන්නා මේ මේ දේ වුණොත් මේ දේ වෙන්න පුළුවන් කියලා. දැන් මම ඇස් දෙකට දැකපු එකක්. අපි කැලණි විශ්වවිද්‍යාලයේ අවුරුදු උත්සවයකදී ඔයගේ ශිෂ්‍යයන් අතර ඝට්ටනයක් ඇති වුණා. ඒක ශිෂ්‍යයන් අනිත් පැත්තේ මෙහෙට බලන් හිටියා. අර අර අනිත් කණ්ඩායමක ශිෂ්‍යෙක් ඇවිල්ලා ෆුට්බෝල් මොන ෆ්ලැග් එකක් අරගෙන අද්දෙක බදලා ඊට පස්සේ ගොනුට ගවා. අර ළමයා දවස් හතක් ICU එකේ හිටියා. ඉතින් මම ඒලා මම හිතාගත්තේ මේ මේ ගහ පුද්ගලයා කවදාවත් මෙයන් සත්නකට මැදි වෙච්ච සම්බන්ධ වෙච්ච පුද්ගලෙක් නෙමෙයි. ඔව්. දැන් ලෝකයේ ඔය සටන් කලාව ඉවත් ක්‍රීඩා තමයි දැන් වූෂු කියලා මහජන චීනයේ ප්‍රකට කරාතේ කියලා වෙනම සම්ප්‍රදායක් තියෙනවා. මේවා මේ ඒ ඒ ඒ ඉතිහාසය ඔහෙලා බලපුවහම ශාවලින් ආරාම වලට එහෙම ගිහිල්ලා මේක ඒක මේ දර්ශනයක් එක්ක දාර්ශනික මේ සටන් කලාව කියලා ගහන්න ෆිලොසොෆිකල් බොක්සින් කියලා හඳුනනවා. ශික්ෂණ ආරාම තමයි එන්නේ. ශික්ෂණයක්. ඒක මේ කාටවත් ගහලා මරන්න නෙවෙයි ඒක කලාවක් හැටියට. උන්නම් පුළුවන්. අතර මාසත් ඒක තමයි ස්පෝර්ට්ස් වලට කියන්නේ මේ ඩිසිප්ලින් කියලා කියන්නේ. ක්‍රීඩා ශික්ෂණ කියලා ස්පෝර්ට්ස් ඩිසිප්ලින් කියලා කියන්නේ දැන් වරක් කියනවානේ අපි වොලිබෝල්, ෆුට්බෝල්, රෙස්ලිං, දර හොකී, බාස්කට්බෝල් මේවට කියන්නේ මේ ක්‍රීඩා ශික්ෂණ කියලා කියන්නේ. ඒ වචනේ මම තේරෙනවා මම හිතන්නේ ඒක ඉතන ඒක ඒක ක්‍රියාකාරීත්වය ෆිලොසොෆිකල් බොක්සින් කියලා කියන්නේ මේ වූෂු වලට තමයි ෆිලොසොෆිකල් කෑල්ල අතෑරිලා රටවල් වලට යනකොට බොක්සින් වෙලා ඒක ඊට පස්සේ වෙනත් දේ ගුස්ති යන ගැනීමේ කලාවකට පෙරලා දත් දෙක තුනක් කඩන වැඩක් තමයි මේක කියලා හිතලා ඒ ඒ රූප බලන්නකො සමහර ඒවා ඒවා දැන් වෙළඳ ප්‍රචාරණය සඳහා දාගන්න මේක මේ 10 දෙනෙකුටවත් ගහන්න පුළුවන් ගහලා වටන්න පුළුවන් දෙයක් කියලා හිතාගෙන යන අයත් ඉන්නවා මට ඉන්නවා දෙන්නේ දෙන්න පාරවල් දෙක තුනක් හැබැයි ඒකේ මුල ඒකේ මුල් ගුරුරුන්ගේ අරමුණු ගත්තාම ඒක බොහොම දාර්ශනික අධ්‍යාත්මික කලාවක් හැටියට දිනුනු වෙලා තියෙනවා ඔබතුමා කිව්වා වගේ දැන් ඔකේ අනිත් පැත්ත බලුවොත් එහෙම මේ සාමයට මේ තාමත් මම දැක්කා 2002 ආසියානු ක්‍රීඩාවලදී උතුරු කොරියාවේ දකුණු කොරියාවේ බොහොම බිරිසක් වෙලා තියෙන තවල් දෙකක් දකුණු කොරියාවේ පුද්ගල ගියොත් එම ලෝකයේ කැමැති රටම නැති කැමැති නැතිම රට මොකක්ද කියලා ඇහුවොත් එම කියන්නේ උතුරු කොරියාව කියලා කියන්නේ. එහෙන් ගමුත් කියන්නේ මේක කියලා. නමුත් මම දැක්කා ඒ කටවල් දෙකම තනි කොඩියක් යටතේ මේ මේ තරඟයට සහභාගී වෙනවා. ඒක ඉතාමත්ම මම බලන්න ලස්සනයි අවස්ථාව. ක්‍රීඩාව පිටුපස තියෙන සාමය පිළිබඳ කතාව වගේම ක්‍රීඩාව පිටුපස තියෙන දේශපාලනයත් අපි දැන් මේ දොරමඩලාවේ අද කතා කරන්නේ. හැබැයි එහෙම ලෝක දේශපාලනයකුත් තියෙනවා. ඔලිම්පික් ඉතිහාසය ගත්තත් ඒක තියෙනවා. අපි අද දොරමඩලාවේ ඒක කතා කරන්නේ පසු වෙලාවක. ලංකාවේ විතරයි නැත්තේ. හොඳයි අපිට අමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන් කතා කරා. මම බෝලව දාන්නේ බණ්ඩාර කතා කරන්නේ. ඔව් බණ්ඩාර මහත්තයා. කලාව විද්‍යාව සංගීතයෙන් ක්‍රීඩාව අතු කරන් තමයි දොරමඩලාව හැදිලා තියෙන්නේ අපි බලන්නේ. නමුත් ටෙලිවිෂන් එක බලනකොට මම මේ ওই විද්‍යත් මණ්ඩලයටයි කියන්නේ නමුත් උතර ක්‍රීඩා කර මහත්තුත් සම්බන්ධ මහත්තයෙක් ඉන්නවා. මම ටෙලිවිෂන් එක බලන් යද්දි මේ බොහොමිට අවුරුදු කාලෙට අපිට අලුත් අලුත් ක්‍රීඩා අහන්න දකින්න ලැබෙනවා. යම් යම් ආහාර පාන මූලික කරගෙන කරන ක්‍රීඩා ඒවා මේ මං හිතන්නේ මේ කොමර්ෂල් ටයිප් ක්‍රීඩා.
ඒකත් ඔය දොරමඩලාවට අයිතිද කියලා මම අහන්න කැමතියි. මොකද අද ක්‍රීඩාව මේ බොහොම විකෘති වෙලා මේ ජන ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා මතක් කරක හොඳයි ඕගොල්ලන් හරි සතුටයි අපිට. ඉතින් තාක්ෂණයේ උඩ ජංගම දුරකථන සඳහා වෙන ක්‍රීඩා තියෙනවා. ඉතින් මම අහන්න කැමතියි ඔය අතුකරණ මහත්තයගුණත් ඔන්න ඔය සම්බන්ධව අපි ටෙලිවිෂන් එකෙන් දකින අලුත් ක්‍රීඩා මේ ඒවා ඔතෙන්ට ගැලපෙනවද ඔතෙන්ට සම්බන්ධද නැත්නම් ඔය ක්‍රීඩාව කොමර්ෂල් ටයිප් එකේ ක්‍රීඩාද අපි ඒවා බලනකොට අයින් කරන්නද කියන එක පොඩ්ඩක් පිළිතුරක් දෙන්න කිතියම් බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. වටිනා ප්‍රශ්නයක් එතුමා ඇහුවේ. දැන් සෙල්ලම කියන වචනේ විවිධ වචනත් එක පාවිච්චි කරන දේශපාලන සෙල්ලම කියලා එහෙම සමහරු කියනවා. දැන් මේ සෙල්ලම නම් හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඇත්තටම එතන සෙල්ලමක් නැහැ. වෙනත් ක්‍රියාවකට ඒ සෙල්ලම කියලා දාලා කියනවා. ඉතින් අපි දැන් මේක මහත්තුමනි රූපවාහිනී සෙල්ලම. රූපවාහිනී සෙල්ලම ඇතුලේ ඔය හුගා දේවල් වෙමින් පවතිනවා. ඒව හරි කියලා කියන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඒ රූපවාහිනී සෙල්ලම ඇතුලේ බොහෝ දේවල් වෙමින් පවතිනවා යන්න තමයි අපිට කියන්න ඕනේ. හැබැයි ඒ අතරේ අපි හොඳ සෙල්ලනුත් තියෙනවා. හොඳ සෙල්ලනුත් තියෙනවා. හැබැයි අපි ඒවා එහෙමයි කියලා සෙල්ලමේ තියෙන ක්‍රීඩාවේ තියෙන හැබැයි හරය මතු නොකර ඉන්න බෑ. ඒකට තමයි අපි මේකත් රූපවාහිනීනේ මේ වෙන්නේ. මේත් මේ හැබැයි අම් එකට විලාසෙනින් කතා කරන්න තිබ්බා නම් හරි ළමයි දැනගන්න ඕන කාරණා ටිකක්. මේ විශේෂයෙන් සෙනසුරාද දවල්ට අපි මේ දොරමඩලාව නැවත විකාශය කළේ දරුවන්ට එහෙම බලා ගන්න ඕන නිසා. කොහොම හරි මේ සෙල්ලමත් එක්ක බැඳිච්ච බොහෝ දේවල් තියෙනවා. දැන් අවුරුදු කාලෙට සෙල්ලම් ඉස්මතු වෙනවා. අපේ ජන ක්‍රීඩා, ජන කෙලි මේ ඔක්කොම ඉස්මතු වෙන කාලේ ලෝකේ පුරා ඉන්න අපේ අය විශේෂයෙන් අපේ රටෙන් ලෝකයට ගිය අය අවුරුදු උත්සව පවත්වනවා. බොහෝ රටවල්වල කරනවා. අපිත් ඔය විවිධ රටවල්වල අවුරුදු උත්සවවලට ගිහිල්ලා තියෙනවා. දැන් මේ දවස්වලත් අපි සූදානමයි ඩොට් ජයකොඩි මහත්තයයි මායි යනවා අවුරුදු උත්සවයකට. කලිනුත් ගියා. දැන් මේ සැරෙත් අපට ආරාධනාවක් ලැබුණා. මං හිතුවා අර කලින් ගියේ එකේ මොන හරි අඩුපාඩුවකට තඩි භාණ්ඩවත් දන්නේ ආයෙ එන්න කිව්වේ කියලා. කොහොම හරි ආයෙත් එන්න කියලා තියෙනවා. එඩ්වඩ් ජයකොඩි මහත්තයයි මායි යනවා. පොඩ එන්න පමා වුණොත් යහොයලා බලන්න මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මට හිතුණා අර අවුරුදු උත්සව ගැනත් කියපු හින්දා මේ අපේ අය දැන් මේ දොරමඩලාවත් බලාගෙන සයිප්‍රස් දේශයේ සයිප්‍රසේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේ මේක බොහොම ආදර්ශවත් ආකාරයට කරන අවුරුදු උත්සවයක්. ඒක පෙන්වන්න වටිනවා, කියන්න වටිනවා. බොහෝ විට මේ අපේ සාම්ප්‍රදායික දේවල්, අපේ පාරම්පරික කලාවන්, ක්‍රීඩාවන් ඉස්මතු කරලා ඒවා රැකගන්න ආකාරයට, නව පරපුර ප්‍රදානය කරන ආකාරයට සංවිධානය කරන ඉතා මේ කාටත් ආදර්ශයක් ගන්න පුළුවන් අවුරුදු උත්සවයක්. එඩ්වඩ් ජයකොඩි මහත්තයත් දන්නවා මේ මාසේ 22 වෙනිදා සයිප්‍රසේ නිකෝසියා නුවර සීතා උද්‍යානයේදී මේ අවුරුදු උත්සවය පැවැත්වෙනවා. අප සතුව තියෙන රූප රාම පෙළක් ඒ ටිකක් බලලා ඊට පස්සේ අපි කතා කරමු. එකට කියමු, එකට එකට කියමුනේ. ඔන්න 1 2 අපුටි ගහනවා කියන්නේ කෝසට තල්නවා වගේ වැඩක් නෙමෙයි. ඒක සද්දෙට ගහන්නකො. ගොඩක් අය අපුටි ගහන්නේ තනි අතින්. ඒකයි.
තනියකින් අපුඩි ගහන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. සද්දට අපුඩියක් ගහන්න ඕන මම ඒක පටිගත කරනවා. අතකින් කැමරාව අතකින් මයික් එක අර ලේන්සු වංගඩේම හරි පුංචි ළමයි ටිකක් හොයාගෙන තිබ්බ දකිද්ද ඇති මෙසරිත් ඇති සමහරට නේද 12000ක් විතර ඉන්න උතර ඒ සයිප්‍රසේ ජීවත් වෙනවා ලාංකිකයෝ මේ අපේ අය ගිහිල්ලා මම ඊතර 30-40000ක් විතර ඇති ඔය අවුරුදු උත්සවයට 12000ක් විතර ඊතරට එකතු වෙන එකම අවුරුදු උත්සවයයි තියෙන්නේ වැතරම ඒ දැන් විදේශ රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට මේක හරියට දැනෙනවා දැන් අපේ රටේ ඉන්න අපට වඩා ඒ අයට දැනෙනවා අතුගොල්ල මාත්‍ය ඔව් මම දැකලා තියෙන රටවල් කීපයකම අපට වඩා හොඳට අවුරුදු උත්සව කරන ඕස්ට්‍රේලියාවම මෙල්බන් වල ළම දැන් ලෝකෙ තියෙන හොඳම අවුරුදු උත්සවය වෙන්න පුළුවන් ඒ අයට මේ අර වෙනම හැඟීමක් එනවා මේ विविध माध्य आयतन අපි ලංකාවේ නූතනේ භාවිතා කරන අවුරුද්දෝසෝ කොහොම වෙනස්නේ දැන් මේ අවුරුද්දෝසරේ කියලා තිබ්බ දැන් අර අර මහත්යාර කලින් කතා කරපු දෙයත් ඇත්තටම මේ දැන් දැන් ජන ක්‍රීඩා කියන එක ඇත්තටම නැහැ දැන් අපිටම දැන් සෝනාරු සෝනාරු කියලා හරි පංච ඒවා දැන් භාවිතාවෙම නැහැ කියමුකෝ නමුත් දැන් අලුත්ින් මේ ජන ක්‍රීඩා ටිකක් හැදිලා තියෙනවා ඒතර ඒවා තමයි ලංකාවේ හැම අවුරුද්දෝසරේකම තියෙන්නේ ඉතින් ඒක නිසා සමහරට මේ එක මොකක් හරි මේක දැනුවත් කිරීමක් හරි එහෙම නැත්නම් මේ යම් කිසි දෙයක් සිද්ධ වෙනවා නම් ගොඩක් හොඳයි හොඳයි අපි කෙලිසෙල්ලම් ගැන කතා කරමින් ඉන්න මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන් පරිණඩ කිපයක් සඳහා ඇසු විට මම කලුණු කිව්වා
ජල්ලි ක්‍රීඩාවක් කියලා කියන්නේ ඇත්තටම පන්දු ක්‍රීඩාවක්. දැන් මේක හදාගන්න වෙන විදිහක් තියෙනවා. ඔය ජම්බෝල වගේ ලොකු ගෙඩියක් කරන් උණ පල්ලේ දාලා මේක එක එක්තරා විදිහක ක්‍රීඩාවක්. මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි හසන්ත මේ දැන් මේ ක්‍රීඩා මේ මේ අපි කවි හදපුවා නෙමේ, සාම්ප්‍රදායිකව තියෙන කවි නාදමාලාවල් නම් ටිකක් පොඩ්ඩක් අපි වෙනස් කරලා තියෙනවා. දැන් ඒකේ ඇතුලේ තියෙන ඉවසීමේ ගුණය මේ තියෙන්නේ. දැන් බලන්න සමහරලාවට සමන්ගේ සහෝදරියෝ ගැන තමයි මේ කවි කියන්නේ. එතකොට ඒ කියන්නේ මේ ක්‍රීඩාව ඇතුලේ පුරුදු කරනවා මේ පරාද වෙච්ච කෙනාව අපහාසයට ලක් කරලා ඔහුට ඉවසීමේ ගුණේ. ඉතින් ඒකාතිකින් බලපුවම ක්‍රීඩාවේ අර මෙතුමා කිව්වා වගේම මේ තව කෙනෙකුට වෛර කරන්න නෙමෙයි ක්‍රීඩාවේ උගන්වන්නේ. තව කෙනෙකුට ඉවසීමෙන් මේ ජයග්‍රහණය විඳින්නයි පරාජය විඳින්නයි තමයි පුරුදු කරන්නේ. අද අපි ඉතින් ඒකෙන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. මට ඔය කියපු ජල්ලි ක්‍රීඩාව කියලා කියපුවන්ද ඊට වැඩිය මට තව එකක් මතක් වුණා. අර මුලින් අපි කිව්වනේ මේ අතුරු මිතුරු ක්‍රීඩාව. ඒක නිසා මේ තියෙන්නේ ශබ්දෙත් ඇති නේද? ශබ්දෙත් තියෙනවා. දැන් මේ තියෙන තර අතුරු මිතුරු වගේම තමයි බලන්නකෝ. අන්න යා පරාදුන. සමාන ලක්ෂණ සහිත ක්‍රීඩා ලෝකයේ පුරා දෙන එල්ලේ. දැන් අපි එල්ලේ ගහනවා, එල්ලොල බිල මූණ පිටක් කපාගෙන ගහනවා. හැබැයි එල්ලේ වගේම ඊට ඒ වගේම නැතත් ඊට සමාන කිට්ටු ක්‍රීඩා තියෙනව නේද ගුණවර්ධන මහත්තයා? තියෙනවා. ඔව්. බේස්බෝල් වගේ කියලා තියෙනවා. ඔව්. ලෝකයේ ප්‍රධානම පෙළ ක්‍රීඩා තියෙනවා. එල්ලේ හා සමානයි. ටිකක් සමානයි මේ මේ. ටිකක් සමානයි. ඔව්. හැබැයි බේස්බෝල් කියපුවාම ඉතින් ලෝකයේ තියෙන ඉතා ඉහළ ක්‍රීඩාවක් බේස්බෝල් ක්‍රීඩා කියොත් ඉතින් මහා ධන කුවේරයෝ මිල අධිකයි. අපි එල්ලේ ගහනයි එල්ලේ ගහනයි නෙමේ බැලින්න වැඩි වෙනසක් නෑ. එතකොට අර චග්ගුඩුයි කබඩි අතර තියෙන සම්බන්ධය එහෙම සමානතාවකුත් තියෙනවා. ඒකෙත් අර වචනේ කබඩි 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 කියන වචනේ සහ චග්ගුඩු චග්ගුඩු ඉතින් චග්ගුඩු ගීතයකුත් තියෙනවනේ පොඩ්ඩක්. ආව් චග්ගුඩු ගුඩු දැන් මේක මේ චග්ගුඩු කියලා පටන් ගත්තට දැන් මේක ඇතුලේ තියෙනවා මේ ක්‍රීඩාවට සම්බන්ධ. දැන් ඉස්සර දැන් අර දැන් අපි කාසියක් උඩ දාලානේ දෙපැත්ත බෙදෙන්නේ. දැන් ඉස්සර ගමේ එහෙම නෙමෙයිනේ කලේ. දෙන්න යාළුවෝ එකට එනවා, උච්චි උච්චි කියනවා, තෝල් කියනවා, දෙන්න කතා වෙලා එනවා. මම ගල, යා මල. දැන් ඇවිල්ලා උච්චි උච්චි තෝල් ගලද මලද. මල කිව්වොත් මල කියපෙක් කෙනා ඒ පැත්තේ, ගල කිව්වා අනිත් පැත්තේ. එහෙම තමයි කණ්ඩායම් බෙදුනේ. අර අනුපාතයට නෙමෙයි, අනුපාතයට දැන් බෙදනවා වගේ නෙමෙයි කණ්ඩායම් බෙදුනේ. ඔව්. ඉතින් ඒ වගේ විවිධ දේවල් මේකේ තියෙනවා. මේ අපි ගෑමුද? චග්ගුඩු ගුඩු චග්ගුඩු ගුඩු chakkudu gudu 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 gudde kiyala gudu paninna semui kiyala chakkudu gudu gudde kiyala gudu paninna semui එකට ඉඳලා දෙන්න දෙන්න දෙකට බෙදිලා කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා දෙන්න දෙන්න දෙකට බෙදිලා උච්චි උච්චි තෝල් තෝල් උච්චි උච්චි තෝල් තෝල් ඉරද හඳද ඉර එහෙමයි වෙන්නේ එහෙමයි වෙන්නේ මහාචාර්තුමා අපි මේව මනානේ සමාවෙන්න. මේව මට ගොඩාක් ලියලා දීලා තියෙන්නේ අමරසේන කංකානම්ගේ කියන මේ කොප්පර කොප්පර පිපිඤ්ඤා චග්ගුඩු ගුඩු රජ්ජුරුව උඩයි උඩයි වාගේ මේ අපි දෙන්නට ඉස්සර තිබුණා මේ ළමා ගීත ලියන ළමා ගීත ගයන පොඩි උණක්.
උෂාර දෙඩොඩ් ජයකොඩි මහත්තයාටත් එහෙම අවස්ථා ගණනාවක් ලැබිලා තියෙනවානේ. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, ඒ වගේම ඔහුගේ සංගීත ජීවිතයේත් මේ දරුවන් වෙනුවෙන් කරපු නිර්මාණ, විශේෂයෙන් මේ කෙලි සෙල්ලම් ආශ්‍රිත කරපු නිර්මාණ ගොන්න ගණනාවක් තියෙනවා. ඇත්තටම කලාකරුවෙකුගේ ජාතික වගකීමක් ඒක. ඒ කියන්නේ තමන්ගේ තියෙන ජනප්‍රියතාවය, තමන් පිළිබඳ තියෙන රටේ තියෙන ප්‍රතිරූපේ පාවිච්චි කරලා මේ පැත්තටත් යමක් කරන්න ඕන. ඔහු ඒ වැඩේ කරලා තිනවා කාලය ඇතිසේ නේද? පනාපිටියේ මහත්තයලා නම් දිගටම ගගෙන යනවා. ඒක අනිත් කලාකරුවන්ටත් ආදර්ශයක්. මහාචාර්යතුමා, අපි මේ සෙල්ලමත් එක්ක බැඳිච්ච සෙල්ලම් බඩු ගැනත් කතා කරන්න ඕන. මොකද සෙල්ලම් බඩු කියලා කියන්නේ ඒක මහ දැවැන්ත ව්‍යාපාරයක්. ලෝකේ පුරා ඒක වාණිජමය වශයෙන් සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන ආයතන හිමිකරුවෝ ඉන්නවා. ලෝකයේ ඉහළම ධන කුවේරයන්ගේ ලැයිස්තු වලට ඇතුළත් වෙන මේ සෙල්ලම් බඩු නිෂ්පාදනය. ඒ වගේම සෙල්ලම් බඩු වල තියෙන ප්‍රමිතිය පිළිබඳ ලෝකේ සමහර රටවල් ඉතාමත්ම සැලකිලිමත්. නැව් පිටින් ආපහු හරවල යවනවා ප්ලාස්ටික් බාලයි කියලා. ඒ කියන්නේ මේ අදාළ සෙල්ලම් මේ බැලුම් බෝල මේකේ අදාළ ප්‍රමිතියට මේ බැලුම් බෝල නිෂ්පාදනය කළා නැහැ. අපේ රටේ දරුවෝ මේ බැලුම් බෝල වුම්බන්න බෑ එහෙම කියලා හරවල යවන රටවල් තියෙනවා. අපි නම් ඉතින් ඕන නැවක් එන්න බාණ්ඩ කියලා මගෙන සමහර රටවල් තියෙනවා. එහෙම රටවල් ඕන එකක් බා ගන්න. මේ දරුවෝ පාවිච්චි කරන සෙල්ලම් බඩු, ඒ කියන්නේ විමසිලිමත් වීම කොච්චර වැදගත්ද මහාචාර්යතුමා? මෙහෙමයි, සෙල්ලම් බඩු වල අංශ කීපයක් බලන්න තියෙනවා. එකක් තමයි ඔබතුමා කියපු දේ. එකක් තමයි කොච්චර දුරට මේවා ළමයින්ට උචිතද, ඊයම් ප්‍රමාණය වැඩියෙන් තියෙනවා, සමහර පේන්ට් වර්ග ගාලා තියෙන ඒවා වස වෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ දේවල් හැම දෙයක් ගැනම දැන් ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා. ඒක හුඟක් වැදගත්. මොකද සෙල්ලම් බඩුවක් තෝරලා දෙනකොට, දැන් රටකින් රටකට සෙල්ලම් බඩුවක් ගේනකොට හැම දෙයක් පරීක්ෂා කරන පළවෙනි දේ. අනිත් එක තමයි සෙල්ලම් බඩු කොච්චර දුරට මේ ළමයින්ගේ මං ඉස්සෙල්ලා කියපු දේ මාප වෙන්නේ, පසිදුරන්ට ක්‍රියාකාරීත්වයට උදව් වෙනවද? දැන් අපි ලෙගෝ වගේ නැත්තම් ඒ වගේ අර බිල්ඩින් බ්ලොක්ස් වගේ සෙල්ලම් බඩුවකින් මොළේ වර්ධන හුඟක් සිද්ධ වෙනවා. එයා හුඟක් කල්පනා කරනවා. ඒ සමහරලාට ලෙගෝ ක්‍රියාකාරකමම සාල වශයෙන් බුද්ධිය දියුණු කරන උදව් කරන උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට දැන් සාමාන්‍යයෙන් අපි හදාගත්තු මේ පොල් කටු වලින් හදාගත්තු සෙල්ලම් බඩු, කොළපත් වලින් හදාගත්තු සෙල්ලම් බඩු, මේවයින් ළමයි ඉගෙන ගන්නවා අර අතේ ජවය, ඊළඟට අර මේ රළු බව, මුරුදු බව, සියුම් බව, මේවා සේරම ඉගෙන ගන්න ඒ ක්‍රීඩාබඩු උපකාරය. දැන් හැම දෙයක්ම උපමට්ටම් කළා සියල්ලම සකස් කළා දුණු සෙල්ලම් බඩුවක ඒ ගුණාංග වර්ධනය වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කියපු දේ ආපහු කිව්වොත් අර මොලේ එක එක පදාස වර්ධනය වෙන්න මේ කකුලට අතට අවශ්‍ය වෙන හැම විදියෙම අත්දැකීම්, රළු අත්දැකීම්, මුරුදු අත්දැකීම්, මඩ සහිත අත්දැකීම්, ලිස්සන සුළු බව, මේ සියල්ලගෙම කකුල නොයෙකුත් දේවල් ඉගෙන ගන්නවා. ඒ අනුව මොලේ එක එක තැන්වල සංඥා යවලා දන්නවා මෙතනින් ගියොත් ලිස්සල වැටෙනවා, මෙතනින් ගියොත් වැටෙනවා. මොනවා සේරම මොලේ පරිවිඩ ගන්නෙ කකුල් වලින්. ඒකින්ද ළමයින් නිකන් සපත්තු සෙරප්පු දාන්න නැතුව පොළොවේ ඇවිද්දවන්න කියලා. මේස් දාන්න නැතුව පොළොවේ ඇවිද්දන්න. හදිස්සිය වැස්ස වෙලාවකට අර අනිත් හැම වෙලෙම සපත්තු සෙරප්පු නැතුව තමයි ඇවිදින්න. එතකොට කකුලෙන් තමයි අර සංඥා ගන්න. ඒම ළමයි වැටෙනවා, වැටුණත් නැගිටලා යන්න පුළුවන්කම තියෙනවා. වැටෙට දන්නවා ඒගොල්ලෝ. සමහරවිට ඒගොල්ලෝ වැටුණාට අනතුරක් වෙන්නෙත් නැහැ. ඔය අත්දැකීම් නැති ළමයි ගියොත් එහෙම වැටුණොත් එහෙම තුවාල වෙනවා. සමහරවිට ඉබේම කියලා වැටෙනවා. වැටුණා බෑ දන්නේ නැහැ මෙතනින් යන්න වැටෙන බව. ඒ සේරම ඉගෙනගෙන නැහැ. ඒකිට සමහරලාට උගාක් දෙවර දැන් අම්මලා තාත්තලාට කියලා වන්නේ අපේ ළමයා අව්වට යවන්න එපා, පිටනෙට යවන්න එපා, දුවන් අරින්න එපා. මේ සේරම අපි කියන්නේ අර මේ පොල් කට්ටෙන් හදලා වහන තනකොළ වගේ. එතකොට සුදු මැලි වෙනවා. එහෙම වුණාම ළමයි විකෘති වෙනවා. ඒ අය අවුරුදු 10 15 කට ඒගොල්ලන්ට තෘප්තියක් නැහැ. දැන් මේ විඳපු දේවල්නේ ආපහු කල්පනා කර සතුටෙන්න පුළුවන්. දැන් මේ ළමයි මේ ක්‍රීඩා කරාම මේක අද විතරක් නෙවෙයි, අවුරුදු ගානකට පස්සෙත් මේ හිත හිතා සතුට වෙනවා. අපි මෙහෙම නැටුවා, මේ විදිහට කරා, මෙතන පෙරදුනා, මෙතන දිව්වා, මෙයා අපි කම අදලා මේගොල්ලෝ පැරද්දුවා. තාම සිහියේ තියෙනවනේ. ඒව මුකුත් ලැබෙන්නේ නැහැ අර ළමයින්. ඒ ළමයට අත්දැකීමක් නැහැ. හිතලා ආපහු සතුට වෙන්න බෑ. දැන් සතුට කියන්නේ මොකද්ද? ආපස්සට හිතලා සතුට වෙන්න පුළුවන් දේ තමයි සතුට කියන්නේ. දැන් අර ළමයින්ට අර පොතේ මැල්ල හිටු ළමයට ආපස්සට හිතලා සතුට වෙන්න කිසිම දෙයක් නැහැ. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඔය කම්පියුටර් ගේම් එකකට වගේ එකට හිර වෙනවා. හිර වුණා හුදෙක්ම ආත්මාර්ථකාමී හුදකලා වෙච්ච පුජ්‍යලිබ්බට පත් වෙනවා. එයාට සාමූහික තෘප්තිය කියන එක ලබන්න තේරෙන්නේ. සාමූහික කණ්ඩායමක එකට වැඩ කරන්න හැකියාව ලැබෙන්නේ. මොකද ඒක හැම දෙයක්ම පුරුදු. මිනිස්සු පුරුදු වෙලා තියෙන දේ අරව තමයි දිගින් දිගට කරන්නේ. දැන් මම යමකට පුරුදු වෙලා තියෙනවා නම් ඒක ඇත්තට මොලේ තියෙන අර නියුරෝනයක් ප්‍රෝග්‍රෑම් වෙනවා කියලා කියන්නේ. ඒ නියුරෝන් පද්ධතිය එකට සකස් වුණාම ඒ සකසුම තමයි දිගට දිගට යන්නේ. දැන් මේ ක්‍රීඩා කරලා පුරුදු වෙච්ච අයගේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ මේ වගේ ක්‍රීඩා.
එතකොට මේගොල්ලෝ අවුරුදු ගානකට පස්සෙත් මතක් වෙන්නේ ක්‍රීඩාවක් වෝ මේව තමයි මතක් වෙන්නේ. එහෙනම් මේවා ඊළඟ પરම්පරාවට යනවා. ඉතින් පරපුරෙන් පරපුර සංස්කෘතිය සම්ප්‍රේෂණය වෙන්නේ මේ ක්‍රියාදාම හරහා. අනිත් එක තමයි ඉස්සල්ලා අපි දැකපු රූපරාම වලින් පේන්නේ හැම රටකම සංස්කෘතියක් ගොඩනගෙනකොට ඒ රටට ආවේනික වූ ක්‍රීඩා පටන් ගන්නවා. මේ හැම දෙයක්ම බොහෝ දුරට එකම වගේ. ඒකට හේතුව මිනිස්සුන්ගේ වර්ධන රටාව එකම රටාවක් තමයි තියෙන්නේ. අපි අර මුලින් කතා කර හිටියොත් දැන් ළමයි බහ තෝරනකොට නිතරම කියන අකුරු තුනක් තියෙනවා තා මා බා කියලා. ඒ තා මා පා කියන අපු තමයි තාත්තා පාද මම පපා අප්පා කියලා තේරෙන හදන් තියෙන්නේ ඕන රටක ඒ අකුරු තුනින්ද. ඒක ළමයි කියන්නේ ඉබේ එන දෙයක්. හැබැයි අපි හිතනවා මේ තාත්තා කියන්නේ මේ තාත්තර තමයි. මාමා කියන්නේ මාමට තමයි. මේ අයර්ද අම්මට තමයි කියන. ඇත්තටම එහෙම නෙවෙයි කියන්නේ. ලයාගේ බහ තෝරනකොට ඉස්සෙල්ලම කටින් පිට වෙන්නේ වචන. සයි ශබ්ද. ඒ ශබ්ද නිසා හැම රටකම ඉස්සෙල්ලම දකින්න තාත්තයි අම්මා හින්ද අපි කියනවා තාත්තා අම්මා මාමා කියලා වචන හදාගෙන තියෙන ඒ විදිහට. ඉතින් එතකොට ඒක හැම රටකම එක වගේ. ඉතින් අර අපේ භාෂාවේ රටක සංස්කෘතියේ උරුමය සහ සංස්කෘතියේ තියෙන වටිනාකම තේරෙන්නේ ඒ භාවිතා කරන භාෂාවේ තියෙන මිහිරියාවට. ඉතින් ලෝකේ තියෙන මිහිරිම භාෂාවල එකක් හැටියට සිංහල පිළිගන්නේ. දැන් සිංහල භාෂාව තියෙන ලෝකේ තියෙන හොඳම අකුරු වලින් ලස්සනම අකුරු වලින් අපි ඉන්නේ තුන්වෙනි නැත්නම් තුන්වෙනි තැන. මිහිරිම භාෂාවලින් අපි ඉන්නේ මුල් 10 අතරේ. ඒක මේ Google වැළුවොත් දැනුත් පේනවා. ඒතකොට ලෝකේ තියෙන හොඳම භාෂාව භාවිත කරන අපි. ඒතකොට අපේ මිහිරියාව වැඩි. හන් ලස්ස අකුරු ලස්සන වැඩි. භාෂාවේ තියෙන මිහිරියාවත් වැඩි. ඒ නිසාම ඉතින් අපිට වෙනම ආවේනික උරුමයක් තියෙනවා. ඒක සංස්කෘතියේ දියුණු ලක්ෂණයක්. රටක සංස්කෘතිය දියුණු වෙනකොට අර තියෙන ගොරහැඩිකම අඩු වෙනවා. සිව්මැලිකම වැඩි වෙනවා. මේකේ සෙල්ලම් වලක් තියෙනවා. භාවිත කරන වචන වලක් තියෙනවා. සංගීතයේත් තියෙනවා. ඒතර මේ වචන මේ සංගීතය අපේ ළමයි පොඩි කාලේ ඇහුවොත් ඒ ළමයින්ගේ අර හැදියාවට ඒක බලපානවා. ඒතර වේ රටක තියෙන උරුමය නැතුව වෙනත් රටක උරුමයක් ගත්තම ඒගොල්ලෝ මේ සද්දබද්ද ගොඩක් වෙන්න පුළුවන්. දැන් අපි කියමු ඔය ජෑස් සංගීත වගේක් ඕන වෙන්නේ ඒ රටවල මිනිසුන්ට. ඒ සීත කලාපයට ඒ වගේ කටවල් දරලා කෑ ගහලා කියන්න ඕන වෙනවා. දැන් මේ රටක වෙනකොට වෙන කලා. ඒකද ඒකයි මෙහි වෙන සින්දු තියෙන්නේ. ඒ වෙන සින්දු තියෙන්නේ. ඒ සින්දු මෙහෙගෙන ආමාර වෙන කෑමක් මෙහෙගෙන වගේ තමයි. ඒතර ඒක එතකොටත් අර බඩේ අජීර්ණයක් හැදෙනවා වගේ මානසික අජීර්ණත් හැදෙන්න පුළුවන්. හොඳයි. කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සමන් කුමාර් ගුණවර්ධන මහත්තයා ඡායාරූප කීපයකුත් තියෙනවා පින්තූර කීපයකුත්. ඔව්. මට තේරෙන්නේ. ඊතර මසන්ත මේ මම දැන් කියන්න අවශ්‍යයි මේ අපි දැන් ඉන්නේ මේ යුග පෙරලියක් ඉන්නේ. කියන්නේ මේ අපිට කියන්නේ අපි කියන්නේ දැන් අපි මොනවා කතා කරත් අපි කොච්චර උත්සාහ කරත් මම හිතන්නේ අර මාචාර්තුමා කිව්වා වගේ අර කම්පියුටර් යුගය අපිට පරද්දන්න පුළුවන් කියලා ඒකට හුරු වෙලා තියෙන යුගයේ. මොකද ඒකට හේතු කීපයක් තියෙනවා. අපි ඒ දර්ශන වලින් මම දන්නේ පෙනේ අපි ඉස්සර අපේ මේ ගෙවල් වල අපේ සීමා මායිම් නැහැ. මේ මැටවල් එහෙම තිබුණේ නැහැ. ඉතින් බොහොම හොඳට ක්‍රීඩා කළා, සන්තෝෂ වුණා, විවිධ ක්‍රීඩා. එතකොට අපි මේ ගෙවල් හරහා මතු හරහා තමයි එහා මෙහා ඉදින්නේ. එතන එකතු වෙනවා විශාල පිරිසක් අපේ මේ සමාජිකයෝ, අපේ සමාජ සමාජිකයෝ. අපි පස්සේ කාලෙකදී අපිට මුදල් ලැබුණාන් පස්සේ අපි මැටවල් ගහගත්තා. අපි ඒ අර ඇට්ටේරිය ගහ, අපේ පොල් ගහ, ඒ ලාවුළු ගහ සීමා වෙලා තිබුණු ඉඩම් වලට. ඊට පස්සේ ලොකු තාප්ප ගහගත්තා. තව ඊට පස්සේ අපි අප්ප ගහගෙන අද අපි රෝලර් ෂටර්ස් දාන් ඉන්නවා. ඉතින් වෙන් වෙලා ඉන්නවා. ඉතින් අර එකමුතුව අර මේ ළමයි මෙතන සෙල්ලම් කරා වගේ එහෙම කට්ටියක් එකතු වෙන්නේ නැහැ. ඊළංකානේ අපි පවුලක් ගත්තත් එහෙම පවුලක් ගත්තත් සමාජික බොම අඩු වෙලා ඉන්නවා. අපි දැන් උදාහරණයක් ගන්න අපේ ගෙදර බැලුවොත් මම අපේ ගෙදර සමාජිකයෝ 9 දෙනෙක් ඉන්නවා. සහෝදර සහෝදරිය 9 දෙනෙක් ඉන්නවා. ඉතින් හිතන්නකෝ අපි මේ 9 දෙනෙක් අවුරුදු දෙකේ දෙකේ වෙනසට 9 දෙනා ඉස්කෝලේ යනකොට කොහොමද තියෙන්නේ කියලා උදේ. එතකොට නමුත් අපි ඒ 9 දෙනා ඉන්න ගමන් කොට්ට වලින් ගහ ගන්නවා. හැමදාම එක එක නඩු අම්මන තාත්තට. ඉතින් මේ තමයි මේ ක්‍රීඩා මේ ක්‍රියාශීලී ක්‍රියාකාරකම්. එතකොට අදමන අද පවුලක ඉන්නේ එකලම් මේ එහෙම නැත්නම් දෙන්න ඉන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒකත් එක්කම මේ අධ්‍යාපනයේ තියෙන දැඩි තරංකාරීත්වය මේ පහේ ශිෂ්‍යත් ඉඳලා කියන්නේ එක වසරේ ඉඳලා මේ දුවන දිවිල්ල විශ්වවිද්‍යාලේ ප්‍රවේශය දක්වාම ඒ නිසා මේවට තුල දෙන්නේ නැහැ. එහෙම නිසාම තමයි මාචාර්තුමා කිව්වා වගේ මේ ළමයි කාමරය ඇතුලේ කම්පියුටර් ගේම් එකට උරලා ඉන්නේ. මොකද ඔහුට යන්න දිහාවක් නැහැ. සෙල්ලම් කරන්න ගෙදර වැඩි සමාජික නැහැ. ඒ වගේම පිටුනේ යන්න දිහාවක් නැහැ. අම්මලා තාත්තලා පිටුනේ යවන්නේ. ඒ නිසා අපි ඒකේ
මේක ඇතර මම යුග පිටිලක් කළක මම මේක මම තර්ක කරා අපි සිද්ධාල එක්තරක් මාචාර්යතුමාගේ එතුමා කියේ සමන් අපිට මේක වෙනස් කරන්න බෑ මේක මේක අපි අපි හැමතිස්සෙම යන්න හදන්නේ අපි හැමතිස්සෙම කැමති අපි අපේ සිය වසට ඒ කියන්නේ 1900 ගණන් වලට අපි හැමෝම දැන් මෙතන කතා කරන්නේත් අපි හැමෝම අපි කතා කරන්නේ මේ දා තිබුණ මේවා මෙයා හරි ලස්සන සින්දු කිය. ඒත් අපි අපි හදවතින්ම කැමතිත් ඒවර තමයි. නමුත් යුග පෙරලියත් එක්ක මේවා වෙනස් වෙගෙන යනවා. මොකද 1800 ඕ කියන්නේ 1800 දශකයේ 100 වසරේ හිටපු තෝමස්ල් ඇඩිසන්ගේ පියා ওই දිහට බැමි දම්මනන් යහට අර කරන්න තමයි මේක කරන්න බා කියලා අද මේ බල්බ් එක මේ මොනවාක්වත් අපිට හම්බෙන්නේ නැහැ කියලා ඒ එතන යුග පෙරලියක අපි මෙතනත් එන්නේ එකක් ඒක හොඳට හොන අරකට වෙන වෙන පෙරලියක් කියලා මම කියනවා. අපි අද වැඩසටහනට ක්‍රීඩාව කියලා නොදා සෙල්ලම කියලා දැම්මෙත් හේතුවක් ඇතුව ඒ සමහරු කියන්නේ නෑ නෑ ක්‍රීඩාව සෙල්ලම දෙකම එකයි කියලා නෑ නෑ ඒකේ අර්ථ දෙකක් තියෙනවා පරිසර දෙකක් තියෙනවා ක්‍රීඩාව සෙල්ලම අපි කද කතා කරන්නේ සෙල්ලම් ගැන මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුනි පණිඩි කේපයක් සඳහා සවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි සාදු සිත වැන්දෙන් පැත වැන්දෙන් දලිත් නමා දසගිල්ලෙන් වැන්දෙන් දොහොත් නමා දසගිල්ලෙන් වැන්දෙන් මේ හතර මූදේ ශ්‍රී ලංකා දිහිපේට නිධාන ප්‍රකාරව පැවැත්වුවා වූ අලුත් බණ්ඩාර කෝවිල් බණ්ඩාර දෙයි හාමුදුරුවන් වහන්සේට කියා සෙල්ලදින කන්න ලව්වයි මේ අසුර මණ්ඩියේ යක්ෂ භූත ප්‍රේත බය ගසානාත්තු කරවාදී ආසින් වලාවක් ගසා ගියාසේ පොළොවේ දූවිලි කඩක් ගසා ගියාසේ හත්තා බලයරියාසේ මේ සියලු අතුරු ආන්තරාවන් ගසා දුරුවන් කර දෙන්න අලුත් බණ්ඩාර දෙයි හාමුදුරුවනේ උඩට බලේ උඩ ඉර සඳ බලමා බිමට බලේ බිම මිහි කත බලමා ලොවට බලේ කඳ කුමරුගේ බලමා අපට බලේ සත්පත්තිනි බලමා ඕම් වරෙල්ලා වරෙල්ලා ඕම් වරෙල්ලා වරෙල්ලා පින්කල දම් රැකි පත්තිනි යන්නේ තුන් ලෝකෙට ගුරු කඳ කුමරුන්නේ සංසිඳුවන ලෙඩ පසිඳු කියන්නේ අංගෙලි පුවතක හැටි පවසන්නේ ඕම් වරෙල්ලා වරෙල්ලා ඕම් වරෙල්ලා බණ්ඩාරජ අපි උඩු පිළ ගොල්ලා සත්පත්තිනි තොපි අටි පිළ ගොල්ලා මගෙන් වරද සබෙන් නොගනිල්ලා වරද සමාවි කවි අහපල්ලා ඕම් වරෙල්ලා වරෙල්ලා ඕම් වරෙල්ලා මෙත් පිරිසිදු හැම මුත් හැම ගොල්ලා දැන් මුවතද කර සිටි තියසිල්ලා ඉතින් කිය මිටික කින්දන ගල්ලා අම්මාරම් කවි අහං හිට පල්ලා ඕම් වරෙල්ලා වරෙල්ලා ඕම් වරෙල්ලා වරෙල්ලා ඕම් දැන් අං ඇද්දා දැන් අම් පටලෝලා දෙකටකින් බලපුවාම ක්‍රීඩාවාසන්ත දැන් මේ වගේම මේකට පූජනීය ස්ථානයක් දීලා දෙනවා. දැන් මේ අපි කතා කරේ පත්තිනි දෙවිය මුල් කරගෙන ලංකාවේ කෙරෙන අංකෙලිය ක්‍රීඩාව. ඒක පානම තමයි බොහෝ විට ලංකාවේ දැනටත් සිද්ධ වෙන්නේ. මේ අවුරුද්දට කලින් අංකෙලි ක්‍රීඩාවක් කරනවා. ඒක ටිකක් බොහොම උත්සවශ්‍රීයෙන් තුම් ක්‍රීඩාවක් හැටියට මේ සමාජගත වෙලා තියෙනවා. පිරිමිතරයි මේකට සහභාගී වෙන්නේ. කාන්තාව සහභාගී වෙන්නේ ඒ භූමියේ කාන්තාවන් යන්නේත් නැහැ. ඒකෝර එක්තරා විදිහක කොළඹත් අං ක්‍රීඩාව කරන තැනක් තියෙනවා කොහුවල. ඒ අය අපිට පරීක්ෂණකදී හම්බෙලා තියෙනවා තාම මේ අං තියෙනවා. ඒතර මේවා ඇදලා මේ ඕම් වරිලා මේ අදින විදිය
මේ 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 රිදම් එක ඇතුලේ තියෙන දැන් ඔය අද්දද්දා යෝ කියන්නේ මේ මේ අදිනකොට දැන් දැල්ල දිනකොටත් එහෙමයි මේ මේ ජවය ගන්න තමයි මේවා හදාගෙන තියෙන්නේ මේ වචන හදාගෙන තින්නේ ඒකට අද්දද්දා කොහමාර හියෝ කියන වචනෙට තමයි ඔක්කොම එකට අදින්නේ නැත්නම් අපිට අදින්න විදියක් නැහෙනේ කතා කරන්නේ මේ සාමූහිකත්වයේ ගොඩනගාගෙන තියෙන භාෂාවයි ඒක හන්දා ඊටාම දැන් මේ මේවා මේ ක්‍රීඩා තාම කරනවා ලංකාවේ දැන් මම පොඩි එකතු කිරීමක් කරන්න මෙතුමා කියෝ වගේ දැන් සමහර අපි අර අතීත කාමයේ ගැන කතා කරනවා තමයි හැබැයි නූතනයේට එනකොට අපි මේ ක්‍රීඩා ගැන කතා කරනවා මේක නැති වෙලා යනවා මේ අපි අලුත් වෙනින් එනකොට අලුත් දේවල් එකතු වෙනවා කියලා මම විශ්වාස කරනවා පරණ දේ තමයි අලුතෙන් ඉන්නේ ඒක ඒක පොඩි පොඩි හැඩ වෙනස් වෙලා එනවා දැන් පරණ තිබ්බ ওই මයිනර් අරම තිබ්බ කාර් අලුතෙන් එනකොට හැබැයි ඉතින් ඒ ඒ හැඩේනේ වෙනස් වෙලා තියෙන්නේ නමුත් කාර් රබඩ එක එක ඇතුලේ තියෙන දේවල් පොඩ පොඩ වෙනස් වෙලා අලුතෙන් එනවා මම හිතන්නේ ක්‍රීඩාවත් එහෙමයි මේක නූතනයට සම්බන්ධ කරන්න විඥානයක් අපිට තියනවා නම් මේ නූතන પરම්පරාවටත් අපිට මේ පරණ ක්‍රීඩාව අලුත් විදිහට නූතනයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒවා අපව කරන්න පුළුවන් හැබැයි අර පරණ විදිහට මේක ගෙනත් දාපුවාම සමහරට මේක නූතනෙ පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා අපිට මේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේ සමාජ සංස්කෘතික ක්‍රමය ඇතුලේ අපි ක්‍රමයක් හොයාගන්න ඕනේ. අපිට ගැළපෙන විදිහේ ක්‍රීඩාවල් නිර්මාණය කරන්න. ලෝකේ ගොඩක් රටවල් දැන් ඉන්දියාව බලන්න කබඩි කියන එක දැන් ලෝකෙට ගිහින් ඉවරයි. හැබැයි ඒ ඒ නිර්මාණය තමන්ගේ රටවල් වලට තියෙනවා. දැන් ක්‍රිකට් හොයාගත්ත රටවල් ලෝකෙම ආක්‍රමණය කරා. හැබැයි ක්‍රිකට් කියලා කිව්වම ඒක ලංකාවේ එකක් නෙමෙයිනේ. අපිටත් පුළුවන් නම් ඒ වගේ ක්‍රීඩාවල් බොහොම ලස්සනට මේක අර ඔබ කිව්වා වගේම සෙල්ලමක් නොකර ක්‍රීඩාවක් බවට පරිවර්තනය කරලා නීති රීති හදලා ක්‍රමානුකූලව දියුණු කරලා මම හිතන එක මෙතුමාලට කරන්න පුළුවන් දෙයක් ලංකාවේ තියෙන අලුත් ක්‍රීඩාවක් ලෝකෙට හඳුන්වා දෙන්න අලුත් විදියකට ඒක සමාජයට අනුගත කරන්න පුළුවන් ඔව් සෙල්ලම් කරනවා කියපුවාම සමහර වාදක මණ්ඩලවලත් අද සපිනාව සෙල්ලම් කරන්නේ මේ සමන් අද ඩොලක්ක සෙල්ලම් කරන්නේ ඒකුල්ලත් ඒ සෙල්ලම දාගෙන ඒ කියන හරියට මේ ඩොලක්ක අරන් සෙල්ලම් කරනවා තබ්ලා අරන් සෙල්ලම් කරනවා එහෙම කියනව නේද පාවිච්චි කරනද අද සෙල්ලම් කරන්නේ මේ මේ මේගොල්ලෝ තමයි සංගීත සම්දර්ශනයකට ආරාධනා කරත් කවුද සෙල්ලම් කරන්නේ කියලා අහන ඒ කියන්නේ සෙල්ලම හැම තැනම තීර බලපුවාම නේද එඩ්වඩ් ජැගර් මහත්තයා ඔව් මට හිතෙන්නේ මේ මේ සියල්ල කරුණු හරහා මේ ප්‍රාථමික දරුවන් මම පාසල ගැන ටිකක් කතා කරනවා ප්‍රාථමික දරුවන්ට තමයි අර ඉපදුණු දා ඉඳලා ඇවිල්ලා ගෙදර පොඩ්ඩක් ක්‍රියාකාරකම් කරලා ඊට පස්සේ මේ ප්‍රාථමික මට්ටමේ දරුවන්ට තමයි මේ ක්‍රීඩාව సౌందර්ය හරහා දුන්නොත් ටිකක් හොඳ වෙන්නේ මොකද ඕක නිසා තමයි මේ ප්‍රාථමික අංශයට හොඳම ගුරුවරු තෝරලා ගත යුතුයි කියලා හැමෝම කෑ ගහන්නේ. ඉතින් සමහර විදුහල්පතිවරු හැමෝම නෙමෙයි. සමහර අය මේ දැන් ප්‍රාථමිකට දාන්නම කෙනෙක් නැත්තම් ඔය කවුරු හරි තෝරලා දාන පොඩි අයනේ ඔය ගිහිල්ලා මොනව හරි කරන්න කියලා ඉතින්. එහෙම හරියන්නේ නැහැ. අර සමෝදාන ක්‍රියාවලිය එතෙන්දි තමයි එක්කෝ හැදෙන්නේ එක්කෝ විනාශ මුඛය කරා යන්නේ. දෙවර අර මේ ඉසෙල්ලා අපි අර ලී කෙලි එහෙම කරනකොට මේවා පිරිමි නේද මේවා පිරිමි කරන්නේ දැන් අපි දැකලා නැහැ කවදාවත් කලගෙඩි නැටුම් පිරිමි අය නටනවා හැබැයි දැන් අපි හිතුවේ නැහැනේ මුලදී අපේ රටේ තිබ්බ වොලිබෝල් ක්‍රීඩාව කාන්තාව කරයි කියලා පස්සේ කළා දැන් ක්‍රිකට් අපි හිතුවේ මේ පිරිමි විතරයි කියලා ඉතින් ඔහොම යනකොට කලගෙඩිත් අපිට නටන්න පුළුවන් කියලායි මගේ හැඟීම. ඉතින් ඒක නිසා මේ අපි ක්‍රීඩා කොහොම හරි අලුත් අලුත් ඒවත් එනවා. ඒ අතරේ මේ පැරණි ක්‍රීඩා කොහොම හරි මේ ගීත මගින් හරි වෙනත් సౌందර්ය ක්‍රියාවලින් හරහරි මේවට සම්මන්ත්‍රණ තියලා හරි විශේෂයෙන් නාලිකාවලිනුත් මං ඉල්ලීමක් කරන්න ඕනේ. මේවා අවුරුද්දට විතරක් පෙන්නලා සෑහීමකටපත් වෙන්න බෑ අපට. අවුරුදු කාලෙට ඉතින් හරියට මේවා යනවා ආපහු ඊට පස්සේ කොහක් නැති වෙනවා කොහා යනවා යන්න يعني අර වෙසක් කාලේට දන්සල් දෙනවා වගේ එහෙම නැතුව මේවට අපි මේ ටිකක් කාලයක් වෙන් කරමු අපි මේ වැඩි හිටියුනේ ඉන්නේ මේ නාලිකාවල අම්මලා තාත්තලාත් ඉන්නවනේ බලධාරීන් ඉන්නවා ළමයි ඉන්නවා ඉතින් තමුන්ගේ ළමයින්ට කරනවා කියලා හිතලා මේවා ලෝකෙටම අපේ සමස්ත දරුවන් වෙනුවෙන් මොනවා හරි කරන්න ටිකක් මීට වඩා පැය ගාණක්
වෙන් කරලා මේ වැඩිහිටි ඕනනම් අපිත් මේවට දායක වෙනවා, අපි ඕන කෙනෙක් එනවා ස්වේච්ඡාවෙන් මේවා ව්‍යාප්ත කරමු. එතකොට තව අපේ දරුවන් පෝෂණය කරන්න පුළුවන්. සමහර රටවල්වල නම් දන්නේ ක්‍රීඩාව නිසා, ක්‍රීඩකයෝ නිසා. දැන් අපි ක්‍රිකට් කියමුකෝ, දැන් ක්‍රිකට් පිටින් ආව එක හරි. හැබැයි ඉතින් ලෝක කුසලාන ගෙනල්ලා ලෝකේ නම රන්දල මේ ලංකාව ගියපුහම මම සමහර රටවලට ගිහිල්ලා දැන් ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රීලන්තේ ගියාම දැන් වාහනයකට නැගලා යනකොට රියදුරු මහත්තයා මගෙන් අහන්නේ ඒ සනත් ජයසූරි එහෙම ඕගොල්ලෝ දකින්නවද ඉංග්‍රීසියෙන් අහන්නේ ඒ මුරලිදරන් එහෙම දැකලා තියෙනවද ලංකාවේ ඒ කොළඹ ඒ කිට්ටුව දින්නේ මේ කොහේ හරි ඈත ගමක ඉඳලා මගෙන් අහනවා මේ අහවලු ගැන ලංකාව කිව්වට සමහර ලංකාව ලොකුවට දන්නේ නැහැ මේ ක්‍රීඩකයෝ ගැන දන්නවා ඒ ක්‍රීඩාව විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව අපට ලොකු කීර්තියක් ගෙනල්ලා දීලා තියෙනවා ඒක අඩු වැඩි අවස්ථා තියෙනවා නොයෙක් නොයෙක් ආකාරයේ. ඒ වගේම අර විධිමත් ක්‍රීඩාවක් හැටියට අපි සෙල්ලම කිව්වට ඒකේ සෙල්ලම් කරනවා තමයි පිටිමැදට ගිහිල්ලා. හැබැයි ක්‍රීඩාවක් හැටියට ඒකේ මේ විධිමත් භාවය කඩවෙච්ච අවස්ථාවල ඒක පුදුම විදිහට කතපු හොඳම උදාහරණ පහුගිය දවස්වල ඔස්ට්‍රේලියන් ඒ ක්‍රීඩකයන් අතින් වෙච්ච ඒ අඩුපාඩු මුළුමහත් ලෝකයේම කතා කළා. ඒ ක්‍රීඩකයෝ මාධ්‍ය ඉස්සරහට අඬා වැළපෙන තත්වයකට ඒකපත් වුණා. එයා අතින් වරදක් වුණායි කියලා. ඉතින් මේ ක්‍රීඩාවත් එක්ක බැඳිච්ච පසුබිම් කතා, සංවේදී කතා, සමහර දුප්පත් රටවල් දරිද්‍රතාවේ පතුලේ ජීවත් වෙන ආර්ථික අපහසුකම් තියෙන රටවල් සමහරට මැරතන් තරගයක මැරතන් ධාවන තරගයේ පළවෙනියා වෙලා පදක්කම අරගෙන යනකොට ගුවන් තොටුවලෙන් බැහැලා යනකොට අර මිනිස්සු බඩගින්නේ ඉන්න දරිද්‍රතාවේ පතුලේ ජීවත් වෙන වතුර නැති සාගතවලින් පීඩා විඳින ලෙඩ රෝගවලින් පීඩා විඳින මිනිස්සු මඟ දෙපස බලා ඉන්නවා රත්තරම් පාට පදක්කමක් අරගෙන රත්තරම් පාට පදක්කමක් අරගෙන ඉන්න ක්‍රීඩකයා දිහා ලෝකෙ හැම ක්‍රීඩකයෝ බිහි වෙලා තිනවා ඒ ක්‍රීඩාව හරහා රටවල් වලට ගෙනල්ලා තියෙන කීර්තිය මහ පුදුමාකාරයි ඒක පුදුම දෙයක් ඒක සමහරට අපිට කණ්ඩ නැතත් කමන්නේ මේ පදක්කම හම්බෙච්ච එක ලොකු දෙයක් කියලා ඉතන මිනිස්සු ඉන්නවා මේ අත කරලා මාත්තේ කොහොම නමුත් අපි මේ අද වැඩසටහනත් මේ යෝජනා කරන තියෙන දෙයක් තමයි පොඩි ළමයි එකට එකතුවට හැම වෙලේම මොකක් හරි ක්‍රීඩාවකට යොමු කරන්න ඕනේ. දැන් ඇත්තටම දැන් ලංකාවේ වැළුවොත් එහෙම බහුජාතික සමාගම ඒගොල්ලෝ මේක පුරුදු කරන් තියෙනවා. මට උපන්දින උත්සවයකට එම ගියාම වෙනම පුහුණු කරපු කෙනෙක් ඉන්නවා ළමයි ටික එකතු කරගෙන ඒගොල්ලෝ ක්‍රීඩා කරනවා. දැන් අපි සාමාන්‍ය සමූහයක් එකතු වෙනකොට ළමයි තනි වෙනවනේ. තනි වුණාම ඒගොල්ලන්ට කරන්න ක්‍රීඩාවක් අපි පුහුණු කරලා නැත්නම් ඒගොල්ලෝ කෑ ගහනවා, පස්සේ ඒගොල්ලෝ බැනුම් අහනවා. ඊට පස්සේ කියනවා ඊට පස්සේ තාත්තලා ගමන් වලට අපි එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර අපිත් ඒගොල්ලෝ ගෙරාම ඒගොල්ලන්ටත් යම්කිසි ක්‍රියාදාමයක් අපි සැලසුම් කරන්න ඕනේ. ඒ සැලසුම් කරන උත්සවන් දැකලා තියෙනවා. උඟක් ඔය උත්සව වලට එහෙම ගියාම පුහුණු කරපු එක්කෙනෙක් ඉන්නවා ළමයිත් ඒ ක්‍රීඩා කරන. ඉතින් අපිත් අන්න ඒ වගේ මම මේ පොත ලියනකොටත් අදහස් කරේ දැන් විනාඩි 5ක් 10ක් ඉන්නවනම් ඒ විනාඩි 5 10 අතර ඒගොල්ලෝ සන්තෝෂෙන් එතන ඉඳලා යන්න ඕනේ. ඒතර අලුත් දෙයක් ඉගෙනගෙන යන්න ඕනේ. සමහරවිට සාමූහික එකතු වෙලා අර නන්දාඳුන් සිල් දෙනවා එකට මිස්ස සීඩී වල අඳුරගෙන යන්න ඕනේ. ඒ සඳහා ළමයි යොමු කරන්න ඕනේ. අන්ට ඒක සමහරවිට මම කියන්නේ අපි අමාත්‍යාංශයේ යෝජනා කළාම තියෙනවා ළමයි සමගම ප්‍රීතිමත්ව ක්‍රීඩා කරපුව කියලා වැඩසටහනක්ම. ඒ වැඩසටහන නැවත පණගස්සලා ගන්න ඕනේ. එතකොට තමයි අර මොකද ළමයි පුංචි කාලේ මේ අකුරු ගන්නනෝ දැනුම දෙන්න පස්සේ ඕන තරම් වෙලාව තියෙනවා. අර මුල කොටස මොලේ වර්ධනය වෙලා නැත්තම් අකුරු ගන්න වැඩක් නැහැ. ඒක වර්ධනය කරන්නම් ඒක අර ලෙන්ගතුකම්ම සාමූහිකත්වය මිත්‍රශීලීකම්ම සේරම වර්ධනය වෙන්නම් අපි ක්‍රීඩත් එක්ක ගොඩක් අවස්ථා ගන්නට ඕන. මනෝවිද්‍යානුකූලව නම් භාෂාවයි ක්‍රීඩයි ක්‍රියාකාරකම් තමයි බුද්ධි වර්ධනයේ ප්‍රධාන සාධක තුන. මේ සාධක තුනට මුල් තැන දෙන්නේ නැතුව බුද්ධිමතුන් බිහි කරන්න බෑ. ඒකින්ද කම්පියුටර් ආවට නව තාක්ෂණය ආවට ඒ රටවල්වත් අනිවාර්යයෙන්ම දැන් මන් දන්න රටවල් කීපයක ඒවට ප්‍රධාන දැන දෙනවා. ඒගොල්ලෝ කියන්නේ දැන් අනාගතේ ස්ක්‍රීන් චිල්ඩ්‍රන් වෙන්න පුළුවන්. ඒකින්ද පොඩි කාලේ පාර්ට දාන්න කියලා. දැන් ඕස්ට්‍රේලියාවේ ගියෙන්දත් තමයි ස්ක්‍රීන් චිල්ඩ්‍රන්ලා කියලා හඳුන්වන්නේ වැඩි හිටියයි. මොකද ඉන්නේ ටැබ් එකේ හරි නැත්නම් පරිගණකේ හරි. ඒතකොට ඊට ඉස්සෙල්ලා එකට යන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ පරිසරයට දාලා වස්තර තෙමිලා අවුවට වේලිලා බිම වැටිලා තුවාල කරක් ඒ ගස්වල දකලා හඳ දැකලා ඉර දැකලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ සේරම දකින්නේ රූපවාහිනිය හරහා විතරයි. ඒක ඉස්සෙල්ලා මේ අඩුගාර මේ පුහුණු කරලා ලෙව්වොත් මේකෙන් ඒගොල්ලෝ රවට්ටන්න බෑ. වරද්දන්න බෑ. ඒකද මේ මුල් ටික නම් අනිවාර්යයෙන් ප්‍රාථමික අධ්‍යාපන කාලය තුල හුඟක් මේ පරිසරයට දාලා පරිසරයෙන් ක්‍රීඩා කරලා අපේ සාම්ප්‍රදායික සංස්කෘතියත් ඒගොල්ලන්ට උරුම කරලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ ස්ථාවර තත්ත්වයටපත් කරන්න පුළුවන්. කදිම චිත්‍රපටියක් පහුගිය කාලේ තුන එක මචං කියලා
ඒ චිත්‍රපටයේ කියවන කතන්දරේ බලන්න ඕනේ අපේ මිනිස්සු කොච්චර දක්ෂද කියලා. ඈ හෑන්ඩ්බෝල් ක්‍රීඩාව නේද? ඒකේ පොඩි ඇත්ත කතාවකුත් තියෙනවලු. ඒ පොඩි පොඩි වෙනස්කම් කරලා ඇති. අපේ අය දක්ෂයි. ඉතින් නොදන්න ක්‍රීඩාවක් හරි කොහම හරි ඉවෙන් වගේ අල්ලගෙන හරි ගාලා දිනන්න පුළුවන් අය අපේ ඉන්නවා. අපේ ජානවලත් තියෙනවා වගේ ওই සමහර මේ ක්‍රීඩා ලක්ෂණ එහෙමත් හිතෙනවා. ගුණවර්ධන මහත්තයා. එතම හසන්ත දැන් අපි දැන් මේ පරිණි ක්‍රීඩා ගැන කතා කරොත් මේ සෙල්ලම් ගැන කතා කරොත් අපි මේක දැන් එතනනම් පෙරහැර ගිහිල්ලා ඉවරයි මං හිතන්නේ. අපිට මේක දැන් මේ පෙර විදිහම කරන්න අමාරුයි. මං කිව්ව කරින් කිව්ව කාරණාත් එක්ක දැන් අපි දැන් මේ මේ මෙවැනි මේ ගීතත් සමග මේ මුසුළු මේ 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 ක්‍රීඩා වුණත් අපිට කරන්න අද කරන්න වෙලා තියෙන සංවිධානය කරලා එක මේ වගේ ස්ථානයක එහෙම නැත්නම් අවුරුදු උත්සවයක එහෙම නැත්නම් පාසලක මේ මේ මොන්ඩිසෝරියක උත්සවයක එහෙම නැත්නම් පාසලක උත්සවයක එතන ඒකදී වර්ෂයකට එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. මම හිතන්නේ මාචාර්යතුමා කිව්වා වගේ මේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේකට යම්කිසි මොක් හරි වැඩපිළිවෙලක් යොදලා තියෙනවා නම් ඒක දැන් අඩාලලා තියෙන ඒක ක්‍රියාත්මක කිරීම හෝ එහෙම නැත්නම් අලුතෙන් මේනි ග්‍රන්ථ මන්තන කීපයක් තියෙනවා මෙතුමගේ ග්‍රන්ථයත් සමගම මේ අතින ක්‍රීඩා සිය ගණනක් තියෙනවා ගොඩක් දේවල් අපිට අලුතින් ඒ කියන්නේ එක සතියට එක ගණන් කරන ක්‍රීඩා තියෙනවා මේ අපි ගා පරණ යන ක්‍රීඩා. ඉතින් ඒ ක්‍රියාත්මක කරලා අපිට පුළුවන් අපිට මේ මේවා ඉදිරියට අරන් යන්න. එහෙම නැතුනොත් එම අපිට ඉතින් මේ මේ හැමදාම මේ විදිහට ගණන්ලා පෙන්වන්න තමයි වෙන්නේ. අන්තිම මේක මේ ක්‍රීඩා කිව්වට මේ හැම ක්‍රීඩාවකෙම බුද්ධිය එක එක කොටස් වර්ධනය වෙනවා. භාෂාව, ගණිතය, නර්තනය, මේ සංගීතය, ඒක බුද්ධි වර්ග තියෙනවා. ඒ හැම එකටම මේ ක්‍රීඩාව සම්බන්ධ කරා බුද්ධිය වැඩෙන්නේ. ගොක්ක හිතන ක්‍රීඩා කියන්නේ ක්‍රීඩා කියලා. ක්‍රීඩා නෙවෙයි හැම ක්‍රීඩාවකම බුද්ධිය කොටස් කොටස් වැඩෙනවා. අනේ ඒ කොටස් වැඩෙන බව මම දෙවපුව තේරුම් ගත්තොත් මේ ඒ ක්‍රීඩාවටත් වැදගත්තරක් දෙයි. ඒක මම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ ගණිතයට ක්‍රීඩා තියෙනවා, භාෂාවට ක්‍රීඩා තියෙනවා, සංගීතයට ක්‍රීඩා තියෙනවා, ඊළඟට නර්තනයට ක්‍රීඩා තියෙනවා. නර්තනය කියන හසුරු කුසලතාවය, ඊළඟ අන්තර්පුජ්‍ය සම්බන්ධතාවල ක්‍රීඩා තියෙනවා. දැන් මෙතන කරපු ක්‍රීඩාවල ඒ බුද්ධියේ එක එක අංශ වර්ධනය අංශ කීපයක්ම තිබුණා. ඒ කියන්නේ භාෂා වර්ධනය වෙනවා, ඊළඟට මෙතන සාමූහිකත්වය වර්ධනය වෙනවා, ඊළඟට මේගොල්ලෝ අන්තර්පුජ්‍ය සම්බන්ධතාව වර්ධනය වෙනවා. මේ සේරම තියෙන බව අපිට තේරෙන්නේ නැති වුණාට ඒ සියල්ලම සිද්ධ වෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙනවා කියන්නේ බුද්ධි වර්ධනය තමයි. ඒකයි ප්‍රධාන වැදගත්. බුද්ධිවර්ධනයේ ක්‍රීඩා කියන සංකල්පය පැහැදිලි කරගන්න පුළුවන් වුණොත් මම දෙමව්පියෝයි ගුරුවරුයි කවුරුත් මීට වඩා මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වේවි. ක්‍රීඩා කීපයක් පමණයි අපි මෙතන කරලා පෙන්නන්නේ. හසන්ත මට හිතුණා අර දැන් මේ මෙතුමා කිව්වනේ මේ දැන් විවිධ දේවල් වලට ක්‍රීඩාව මේ ප්‍රයෝගික කරගන්නවානේ. මට රූප රාම් පෙළක් හම්බුණා මේ නර්තනයම නෙමේ. නමුත් ළමයි කීප දෙනෙක් එකතුව මේ හැඩතල කොහොමද මේ මේ ක්‍රීඩාව ඉතින් මේක එක්තරා විදිහක ක්‍රීඩාවක්. මේක සංගීතයත් සමග භාවිත කරා. මේක දකුණු අප්‍රිකාවේ තියෙන ක්‍රීඩාවක්. අපි මේක පොඩ්ඩක් නරඹලයිමුකෝ. මේ පාවිච්චි කරන්නේ මේ රිද්මීය ප්‍රකාශනයන්. මේ බලන්න මොනතරම් දැන් මේවා පුරුදු කරලා කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ කොහොමද මේ පුරුදු කරන්නේ කියලා. එක්තරා විදිහක ඉතාම අසීරු කාරණයක් මේ පොඩි ළමයි මේ මේ සමහර වෙලාවට දැන් මේකේ මේ පරාද වෙන්නේ හෝ ජයග්‍රහණය කරනවාට වඩා තියෙන්නේ රිද්මීය ප්‍රකාශනයක්. නම ළමයි එකතු වෙලා එක එක්කෙනා තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන එක තමයි තියෙන්නේ.
ක්‍රීඩකයෝ බිහි වෙන පරිසර ගත්තොත් එහෙම ඇත්තටම හොඳ අධ්‍යයනයක් කරලා බලන්නට වටන ලෝකේ පුරා අපේ රටේම කරන්න පුළුවන් මැරතන් ධාවන ඒ දෙන ක්‍රීඩකයෝ බිහි වෙලා තියෙන්නේ කොයි වගේ පළාත්වලින්ද කෙටි දුර ධාවනයේ යෙදෙන සුසන්තිකා ජයසිංහ වගේ කෙනෙක් සුගත් තිලකරත්න කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ මොන වගේ පරිසරයකින්ද යා බීලා තියෙන්නේ මොන වතුර දෙයක් කාලා තියෙන්නේ මොනවද මේ පොඩි සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කරලා මම හිතන්නේ වෙනම ක්‍රීඩා සංස්කෘතියක් තියෙන්න ඕන පර්යේෂණ සාහිත්‍යයක් තියෙන්න ඕන මේ මේ මේවා ලෝකේ සමහර රටවල කරන දේවල් ඒතර හොඳ වොලිබෝල් ක්‍රීඩකයෝ බිහි වෙලා තියෙන්නේ මොන වගේ පළාත්වලින්ද මොන වගේ ඈත් ඒ වගේම පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවට පුළුවන් හොඳට පහර දෙන වේග පන්දු යවන ක්‍රීඩකයෝ බිහි වෙලා තියෙන්නේ මොන වගේ පරිසරයකින්ද ඒ අයගේ මනෝ විද්‍යාත්මක පසුබිම ඕවා අධ්‍යයනය කරලා මම හිතන හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන් තව තව ක්‍රීඩකයන් මතු කරගන්න අපි දන්නේ කොහෙන් එනවද කියලා ඈ දක්ෂ ළමයි සමහරට අද මේ සැරසෙන් එළවේ යා කියනකොට කලිසම එල්ලගෙනම දුවන පුංචි පුතා නවතින්නේ ඔලිම්පික් රම් පදක්කම අරගෙන වෙන්න පුළුවන් ඈ පුංචි දුව නවතින්නේ ඔලිම්පික් ක්‍රීඩාංගණේ වෙන්න පුළුවන් අන්නේ දරුවට දිරි දෙන ධෛර්ය දෙන වැඩසටහන් තව තව දියුණු වෙන්න ඕන තියෙනවා එහෙම දේවල් තියෙනවා අපි කියන්නේ නෑ මේ මොකවම්ම නෑ කියන්නේ නෑ අදත් තියෙනවා හැබැයි තව තව දියුණු කරලා ගන්න ඕන ඒ පැත්ත වෙනම ඒ වගේම సౌందర్యයත් එක්ක බැඳිච්ච ක්‍රීඩාව ඒක වෙනම අපේ සමබර පෞරුෂයේ බලපාන ක්‍රීඩා සංස්කෘතිය ඒකත් වැදගත් වෙනවා අතේ අපේ කතාබහ අමාර කරමු ගායනා කීපයකින් ක්‍රීඩාවත් එක්ක බැඳිච්ච සෙල්ලම් එක්ක බැඳිච්ච ගායනා කියවෙන් එඩ්වඩ් ජයකොඩි මහත්තයා සමම් පනාපිටිය මහත්තයා මාත්‍රා කණ්ඩායම ඔබ හැමතේ ඒක බාරයි අපේ මහාචාර්ය දාරෝණ අතුකෝරළ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්න කැමැති කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්යතුමා ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කටයුතු භාර අධ්‍යක්ෂ සමන් කුමාර් ගුණවර්ධන මහත්තයා ඔබටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා ඒ වගේම අධ්‍යාපනඥයෙක් හැටියට කවුරුත් දන්න හඳුන විශාරද ජයකොඩි මහත්මයා ඔබටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා సౌందర్య කලා විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථික ආචාර්ය සමන් පනාපිටිය මහත්මයා ඔබටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා මාත්‍රා කණ්ඩායමේ නම් වශයෙන් සඳහන් නොකළාට මේ ශිල්පීන් සියලු දෙනාට ගෞරව ස්තුතිය පුද කරමින් ඔබ දෙපළට බාර දෙනවා මේ වැඩසටහන අමාරක ක්‍රීඩා අපි ආරාධනා අපි කියමු උංචිල්ලාවත් එක්තරා උංචිලි කතරුන් චිල්ලාව ඒක කොහොම ක්‍රීඩාවක් අපි දැන් මේ දන්නේ වැල් උන් චිල්ලාව පොටවල් දෙකක් දාලා වැල් පොට උන් චිල්ලා දෙපොට උන් චිල්ලා කිරිකුටු උන් චිල්ලා කියලා වර්ග තියෙනවා මේ මේ කතරුන් චිල්ලාවේ හරි විශේෂයක් තියෙනවා හරි විශේෂයක් තියෙනවා කතරුන් චිල්ලාවේ නැගලා ඉන්න අය නෙමෙයි මහන්සි වෙන්නේ අර අපේ ගමේ කතරුන් චිල්ලාවේ තිබුණේ අර ලී වල පැන පැන ඔබ දැකලා ඇතිනේ අර ලී වලින් පැන 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 තමයි මේ රයිට් මේක පද්දවන්නේ ඉතින් ඒකට හොඳ ශාරීරික වර්ධනයක් වෙන්නේ අර 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 කීප දෙනාගේ තමයි අර කට්ටිය නිකන් උඩ වාඩි වෙලා ඉන්නවා. ඒ කියන්නේ මැද එක්කන ඒකට කියන්නේ පොරුපා ගන්නවා කියලා. ඒ කට්ටිය තමයි උංචිල්ලාව කරකවන්නේ. ඒ කියන්නේ මේ මේ අඩිය තියෙතියේ මේක දුවනවා. ඒ හැබැයි ඒ ඇයිට පුළුවන් මෙතනින් එක්කන මෙතන නවත්තන්න උංචිල්ලාව පුළුවන්. ඒක ඇවිල්ලා වෙනම ක්‍රමවේදයක් තියෙනවා. එහාට දුවලා මෙහාට දුවලා ගා. හැබැයි අපි ගමේ කතුරු උංචිල්ලා ගිහිල්ලා නැති අය අර ලන්ඩනේ පැරිසි එහෙම තියෙන ඒ උංචිල්ලාවේ ගිහිල්ලා බලනවා ගොඩ ලොකු ගානක් ගෙවලා ගෙවලා යනවා අපි එන්නේ අපි උංචිල්ලාවක් කියමු වාසෙන් පුර මැදින් බක් මස නොහැර ලත්ගුරු දිනය ගත්තේ රාසියෙන් සුර මීන රාසිය මේෂ රාසිය නැකත ගත්තේ පාදෙන් බුතේ කුපිට සිට අලුයමින් සක වකය ගත්තේ වේදයෙන් පෙරාපුරෙන් උන් සිල්ලාව පදිනට වරම් ගත්තේ මේකට පොඩි අපි උංචිල්ලාකම් වර්ග ගොඩක් තියෙනවානේ උංචල් ද්‍රවිඩ භාෂාවේ අයරම් කල් මණ්ඩපතිල්
ஐரம் கால் மண்டபத்தில் அன்னை மீனாட்சி அலங்காரம் பொன்னும் ஜலி அலும் கங்காட்சி மீனாட்சி அலும் கங்காட்சி ஐரம் கால் மண்டபத்தில் அன்னை மீனாட்சி அலங்காரம் பொன்னும் ஜலி அலும் கங்காட்சி மீனாட்சி அலும் கங்காட்சி நவமணி மக்கூட்டம் நடசையும் இல்லே நவமணி மக்கூட்டம் நடசையும் இல்லே நவரத்ன கையாலி நல்லோலும் இல்லை நவரத்ன கையாலே நல்லோலும் இல்லை ஐயரும் கால் மண்டபத்தில் அன்னை மீனாட்சி அலங்கார பொன்னும் ஜல் அரும் கங்காட்சி மீனாட்சி அரும் கங்காட்சி மேத பேந்தி ரண்டோ ஜில்லா துரையான தாரமத புதுமனோ வேலா பொல்லேன் பொல் சில்லி சில்லி ஒன்றில்லே பதினெட்டு அமு ஒன்றில்லே பதினி சில்லி கல்லு பதினெட்டு அமு ஒன்றில்லி பெது அந்தினா வத்து மல்லி பிப்புனா தொம்பு முத்து கக்குலி திலுனா தேத்தின்லா களி திலுனா பந்தல் அந்த கொமலி வெள்ளதி கட்டரில் மல்லி மாந்தொட்ட வந்தொட்ட மல்லி கனிதமன புள்ளி மல்லி மானலவா கண் கொமலி தில் மல்லது கவிதாவத் கொஸ் மல் நம் பண்ணா மல்லி இமல் கிணத் தின்ன கியா இல்லந்த அண்டை பிம் பெறலி அகலட்ட நெத்தி இமல் மிசா கொத்த நின் சரில் அந்த மலி